ඒබන්න්නට සුදායු දැස්සනක් නිරෝගි මත්තුූ දැස්සනක් ප්‍රාත්තරක මෙදෝස්සන කතා කරන්න කාරණා ගණනාවක් මතුවෙලතේෙනු. පත්තර ගණනාවක් අප සතුවතිබෙනු ඒ පත්තර ඒ කාරණාගැන උවිවිධ කාරණනා ගැන ලියලතේනවා. අපි ඒ ගැන බලන්න සුදානම් වෙන හොඳම වෙලා හොඳම තැන මේ ආරම්භ කරමු සරවාගනී පත්තරේ. ඔබ දන්නවා COෝVD-19 කොරෝණා වසංගතේ ලෝකයම වෙලාගෙන තිේනෙන. වැෙනනි අවස්ථාවක ඒ පිළිබඳුව දැඩිව අවධන යමු කරමේ නින් දෙැද්ද. එක් වරම ඇහෙන්ඩ ගත්ත කතාවතමයි මහර බන්ධනාගාරය සිදුවීම. මෙක සෑහින අන්දෝල් නාත්මක කතා බහටලක්කවෙන්න ගත්තා. කැරැල්ලක් මෙතම. ඒහින්දා අද පත්තර බොහොමයක් ඒ සදා ප්‍රධාන ශීෂපාට දීලතති නවා. ඒ සදා විද්ධ කාරණවත්තු කල්ලතේ නො. විධ පර්ශවල අදදාස් දාලතීනම්. අද අපට අන්න ඒත්තැන්ට. පළමුුව මහර බන්ධනාාරය සසිඳුවීම ගැන සවිස්තර වාර්තාකරණයක් ඔබිට කරන්නටයි මේ සන්වාකිනී පත්තරයේ සෝදා නම්වෙන්න. එන්න දැනකයා ගමු පත්තර වාර්තාකරණය බලමු. අද ලංකාදී පත්තරයේ ප්‍රධාන ශ්‍රෂපාටය මේ. බාර බන්ධනාගාර කැරැල්ල අවි ගබඩාව හැර ඔක්කොම ඉවරයි. නිවන් තිරණසින් ඇතුළු පිරිසක් ලිය. ගැටුම මඩින්න පෑදාහතක මෙහෙවුමක් රැදිවයකට බේත කරදී. නිලධාරීකුට පාහරදීලා. කොරෝණා එකසි අනු එක්දෙනෙක් වැලිකටට මරණ අටට නගී අසු තුන්දනකුට තුවාලයි නිලධාරී දෙදෙනෙකුට බරපත්තල තුවාල. එක දානු අවිස්තර මේ විදියට මාර බන්දධනාාරේ පෙරේදා සිදූ ගැටුම් කාරී තත්ව හමේ රැඳවියන්සිදු කළ ගිනි තැබීමම් නිසා ඒ අවි ගබඩාව හැර අනිකු සියලු දේපොල ගිනිගෙන විෙනස්ස වී ඇතැයි බන්ධනාගාර ආරංච වාර්ග කියනු යා අනුව මාර බන්ධනාගාරයේ රෝහල ආහාර ගබඩාව ලේඛනාගාරය අධිකාරී කාර්යාලය මුළුතැන්ගේ ලොන්ඩරිිය සිරකරුවන් රියාපදිංචිකිරීමේ අංශය සිරවාට්ටුසා ප්‍රධාන ගොඩ්නගිලි ඇතුළ. දේපොලිසිල්ලක්ම සම්පූර්ණය විනාශ වී ඇතැයි එමරංච මාර්ග කියනවා. මේ සිෙද්ධියෙන් මාහර බන්ධනාගාරයට රුපියල් කෝටි දහයිකට අධිකාාණයක්ක්සද වී ඇතිබවත් බන්ධනාාර රෝහලේ පමණක් රුපාල් කෝටි දෙක්ක සමග. දපල සසා බා්ඩ විශවී ඇතිබවත් එමාරංච භාර්ග කනෝ. මහර බන්ධනාාරය ආහාර ගබඩාව තිබූ රුපියල් කෝටි දෙක්කට අධක වටනාකම කින්යත් වලි ආහාර ද්‍රබ් තොගද ගින්නෙන් විනාශවී ඇතිබවත්. සැක්කරුවන්සා සිරකරුවන්ගේ සලු තොරතුරු ඇතුළත් ලිපි ගොුණු සයිත ලේඛනාගාරයද මුල්ලු මනින්ම දැවී අලුුවී ඇතිබවත්. බන්ධනාාරය ආරංච වාර්ද සඳහන් කරනවා. බන්ධනාගාරයේ අධිකාරී කාරයයාලය මෙන්ම සිරකරුවන්ගේ සිරමැදිරි සහිත ගොඩ්නැගිලද සම්පූර්ණයම විනාශ වී ඇතිබවාත්. මෙම දේපලොවල වටිනාකමද රුපියල් කෝටි ගණනක් බවත් එමාරංචි වාර්ග කියයනු. මාර බන්ධනාගාරය පෙරදා සල්ස පහට පමණ ආරම්භෝ මෙ නොසන්සු කාී තත්වය පාලනි කිරීමේදී බන්ධනාගාර නිලධාරය සුදු කළ වෙඩි තැබීමෙන් රැඳවියන් අටධෙකු ජීවිතක්ක්‍රයටට පත් අසු තුන්දිනිෙක් තුවල් ලබා රෝහල් ඇතුලත් කර ඇැයි රගම රහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ශෂෙල්තන් පෙේරලා ලංකාදී පට සඳහන් කිරේ බක් කරනවා. මෙවයි කතාාව ගු රැදවියන්ගේෙන් හතර දෙනගේ තත්ේ බරපත්තල බෞද්ධ අධ්‍යක්ෂවරයා සධාන කරතිබෙනවා විනාශයක තරම දේපල්ලහානි ජිවිතානි සහ සදවී මෙවිදටයි අද ලංකාදිප ප්‍රධාන ශේෂපාටය වාර්තා කරන්නේ අනිත් පත්තරවල ප්‍රධාන ශේෂපාට බලන්න මත්තෙන් දැන් මේ සිදුවීම මත් එක් මෙ සුදුවීම ආරච්‍රට පස්සේ මේ රැඳවියන් අතර කැරල්ලක් මේ හටගත්තේ. ඉට පස්සේ රැදවියන්ගේ ඥාතීෙන් බාහර බන්ධනාගාරය අසට එන්න ගත්ත එක ෆොටෝ එකක් ගහල ලංකාදී පත්තනයට දාලතය න ඒ අවස්ථාව අපි බලලයිමු. මාර බන්ධනාාර රැදිවියන් වැලිකට බන්ධනාාරය වෙත රැගෙනය අවස්ථාවේද ඔුන්ගේ ඥාතීන් බන්ධනාගාරය අසල් රැදිී සිටි අවස්ථාවයි මේ ඔබ දකින්නේ බන්ධනාගාර භස්්‍රතවලින් ඔවුන්් වැලිකඩ බඳනාගාරය වෙ රැගෙනගේ අවස්ථාවත මයි බලාගැන්න පුළුවන්කබ ලැබෙන් දැන් මෙතන දෙ කතා කල්ලා තාත්කාරණාවක් මතුයෙනු. මේ අය වධනාගාරය ඇතුළ දන් කැරල්ලක් සුදු කරලා කියලා තබයි කේවෙන් දැන්නේ අතරේ ඔවන්ගේ ඥාතීන්ට ඒ පිබඳු ආරංචයනකොට මේ වගේ සිද්ධියක් උනයි කියලා දැනගයා ගත්තාව කොයි තරන්නම් ඔවුන්නු සංසුන්න්නෙනවාද. ඒත් එක්ක මාතාාවක් එතන්ට පැමිණ තමන්ගේ කවුරුන් නෝ සොයන අවස්ථාවේ ගත්ත චාර්රූපයක් අද අදපත්තරේ ප්‍රධාන පෙටුව දාලතියනෝ මොකද වඋනේසව. ඒ බයි පොටොකට දාලතයන සටහන මර බන්ධරාරය ඇති වූ නොසන්සුන් කාරී තත්ත්වය සමඟ ඒයේම බන්දරාරය ඉදිරිපිට ඒ රැඳවියන්ගේ ඥාතීන් විශාල පිරිසක් පැමිණි සිටිය. අදාල සිද්ධියන් තුවල් ලැබූසා මියගේ රැඳවියන් කවුරුන්දැ යන්න සහ, තම ඥාතයෙන් පිළිබඳ තොරොතුරු ඉල්ලමින් ඔුන්දේ මිස්ථානී නොසන්සුන්න හැසරට අතර. ඒදඒ කාන්තාවක් ඒසිට පොලිස්සල ධාරීක්ගේ දෙපාමුල වැඳ වැටමින් සිය ඥාතියක් පිළිබඳ විමසමින් හඩා වැටනේ මෙලෙසි. ු හරෂණයි පොටෝ එක ගාලතයෙන්නේ සටහන්කරුලියනෝ මොකද උනේස. කී දෙනෙක් කානවාද වලනවාද මොකද්ද මේ වඋනේ කියලා. අද අදපත්තරේ ප්‍රධාන ශේෂපාටය මේ මාහර සිරගෙදර ගැටුමෙන් ඉන්දි කේවා විතාගනලිය. රැදිවියන් අතනෙක් ජීවිතක්ෂයට තවත් ැදිවියන් හැත්තත් උන්දදිනෙකුට තුවාල පාලුස් දරෙකුට ආසාධ්‍යයි සිව්දිනෙක් දැඩිසත්කාරේ බන්ධ නාගාරනලෙ ධාරය දෙදිනෙකුට තුවාල ගතකල රදවන් හතලස්තරකට දු කල කෝවි් පරික්ෂාවෙන් විසාය දෙෙනෙකුට කෝවිඩ බව හෙලවෙේ. බන්ධනාගාරය තුළ ගබඩා ලේනාග කාඩෑල රැසකට දැඩිහානි සිරිකරුවන්ගේ අංකසා චාරූ පවිනාශයි මුෘථ ශරීර හඳුනාගැනීම ප්‍රමාදයක් බන්ධනාගාරය තත්ත්ය පාලනය කරයි. අ්‍යන්තර කටේතු ඊයේ සෞස්සෙට ආරම්භ කරයි බන්ධනාාරය සිදුවීම ගැන විවාර්ශනය කිරීමට අධිකර නැමතිගෙන් පංච පුද්ගල කමිටවා. ෙවිදිටයි ආද අදපත්තරේ ප්‍රධාන ශේෂපාට ේලතේෙන්. දැන් වර්තා ගනාවක් එක්ක මෞබිින්පත්තරේ ප්‍රධන ශේෂපාටය ලියන. සහන් කීපයක් ශේෂපාට විදදියට ප්‍රධාන ශේෂ්පාට අනයුප්ත කරල තේෙනු. බලන් මෞබිම ප්‍රධාන ශේෂපාටය. මාර බන්ධරාගාරයේ යුද්ධේ තුවාලකරුවන් හතලි සයිකෙන් විසිහායදෙනකට කොරෝන කොමුද පුලල්ෂශාත්තලියයි. මේ සිද්ධිය පිටු පස අධි සිහස්තයක් ක්‍ර්‍යාත්මකයි. වාදන කිටුවක් කරා ඇත නැත්තෙ සවේතුයි. තුවල් ලැබූ නිලධාරීින් දෙනාගේ තත්ත්වය බරපතලයි. රැදවියන්ගේ ඥාතයෙන් බන්ධනාාර ඉදිරිපිට විරෝධතා. ලේඛන විනාශවීමෙන් මියගේ රැදවියන් හඳුනාගැනීමත් ප්‍රශ්නයක් පරීක්ෂණ Cඩ බාරයට අධික නබාත්‍යන්ංශයනුත් පංච පුද්ගල කබිටක් විදාය ලීපු සටහන් ඒ පුරාවට දාලතයෙන්න්න පහළ රත්තුපාට පසු මේ සුදුපාටකුණෙන් ලීරතයෙනකට මං යන්න ඒ රාත්‍රියේත් ගැටුම් ඇවිල. බාන්ඩ ගබඩාවක් කඩා ඇතිපී පොළු අතට ගනිී. කොබද පුල්ෂාන්ත ඒවර්තාාව අරංගෙන්න්නේ. මාර බන්ධනාගාරය ඇති වූ කලාකාරී සිද්ධියෙන් පසු ඒ රැදිසිටන රකරුවන් හා සැක්කරුවත් අතර ඒ රාත්‍රේ ගුටිබැට හෝමාරුවක් සිදුව ඇති බවවාර්තාාවෙන.ඊ පසරු පාට පමණ එම දෙපර්ශ්වය අතර වචන හොමාරුවම් සුදී ඇති බා. පසු ඒ රාක්ට්‍රය වන විට ඔවුන් අතර ඇතිව තිබූ එම වචන හොමාරුව දරුණු ගටිබැට හොමාරුවක් දක්වාවර්ධනීව ඇතිබවත් අනාවරණය වෙන. ඒ පත්තර වාර්තාවන් බා ඔබට සහන් කරන්නේ පත්තරේ වැඩස්ථානි. දැන් එතකොට මේ අය කැරල්ලක් ගැව්වා. ඉඩවසේ පසු ඒ ඒ අයයාතර එකන්නේ සිරිකරුවන්සා සැක්කඩ වන්න අතර එකන් අ්චු කරපු අය සහ. රිමාන් පන්ධනාාර ගතකරකොයවෙන්න ඇති. ඒ ඇතර ගැටු ගැුමක් ඇැතවුණ කිය මේ එක දාන්න. එම කලාකාරි පිරිස් එම බඳදරාරය තිබූ බාන්ඩ ගඩාවක් කඩා ඒතිබූ කැති පී උදලු යකඩ ඉන්න වැනි ආයුධ සහතටග එම පරදීම් සදු කරගෙන ඇති බව දැනගන්නට තිබෙනවා කියෙලයි දාලතයන්. අද පත්තරේ ඒ විදර්ානම පාරදී හේතුවෙන් කිසියන් පරිසක් තුවල් ලබා ඇති බව දැන ගනීමට ඇතත්. එම සංඛයාව කියක් දැන්න පිබඳ පොත් පත බද්‍රට අනවස්ථාවන තෙක් අනාාර්නය නොන කියලාක්. දදුරටත් අද මෞබිම් පත්තරේ වාර්තා කලතයෙන් හොඳයි අපි උත්සාහයක් නරමුූ බන්ධනාගාර කොමසාරි ජන්ඩාල්වරයාාව සජීවීව සම්බන්ධ කරගන්නට ඒවාගේම අද මෞබිම් පත්තරයේ තවත් කතාාවක් ලේනවා ඇතුවල් පිටුවක මහර ඇවිලුනේ මෙහෙමයි එහෙමයි ඒකට ශ්‍රීෂපාටය යොදලතයෙන් කීර්ති මෙන්ඩිස්කගේ සටහනක් රැඳවියන් ඇවස්සුනේ ආසාධතයන් එකසි අසුතුන්දනෙක් වාර්තාාවවත් සමග පොලිසිට ගිනියාව තානමක් එකම ඉලක්කේ බඳනාගාරයෙන් පැනයාම ලේඛනාගාරය සෞඛ්‍ය කාරයාලය ගිනිබත් අච්චු සිරකරවයක මාර්ගයෙන් ග්‍රහණයේ සිටි නිලධාරියෙු මුදා ගනිී ප්‍රචන්ඩකරුවන්ගේ විනාශය වලක් අන්න උත්සාහය ගත් අච්චුකරුවන් පිරිසකුන් අච්චුකරුවන් හා රිමාන් සිරිරකරු අරට තර ගැටුම කුඩා ගේටු සියල්ල කඩා දමයි ගිනිියවි ගබඩාව බේරා ගැනී සෞන්දාරය අංශයට පැන්ඩ රැඳවියූ ඇඳුම් ඇඳගෙන ජෞවදාලා ඩිස්පන්සරිය කඩා පෙතිබීලා මත්තේලා බොයිලේර්වටත් ගෙන ද නිලධාරයාට ජම්පරයක් කදවා හොඩෙන්ම එලියට ගඩී වහලට නැග පැනයන්න ගත් උත්සායක් ආසට වැඩි තබා වලක්වයි ඩෝනයානත් ආසට තුවල් ලැබූ නිලධාරි දෙදනාට බරපත්තලයි එකේලා මේ අද බෞබිින් පත්තරේ ශ්‍රීෂපාට ගණනාව ්‍යවාර්තාකන්. ඒ අතරේ මේ වනි විට කතාබාක් ඇතිවෙලා තිබෙනවා මේ සිද්ධිය පිටු පස කෞදඉන්නිකය. අද දිවයින ප්‍රධාන ශීෂපාටයේ පොල්ග ඩියකරෙන් ඒ පිළිබඳු ඉගියක් සපේනො පත්තර වාර්තා කරන්නේ කරල්ල පිටිපස කවරුහරන්නවාද කැරල්ල මේ විදියට උත්සන්න කරන්න නැත්තන් රැඳවියන් ප්‍රකෝප කරන්න කවුරුවාර උත්සාහ ගත්තාද ප්‍රශ්න මේවා. එදෝට අද දිවයින පත්තරේ ප්‍රධාන ශේෂපාටය මෙහෙම අයන්නේ. මාර පිපරුම පිටිපස බධනාගාර රෝහලයේ ප්‍රධානියෙක් ජනපති අධිකර නැමතිගෙන් වාර්තාාවක්කිල්ලැයි සමන් ගම ගෙලියන්. මාර බන්ධනාගාරයේ යුද පිටියක් බවට පත්කරමින් පෙේදා ඒ ඇති වූ කැරලිකාරි ත්වයටට ප්‍රබල හේතුවක් වී ඇත්තේ. එ බන්ධනාාර රෝහලේ ප්‍රධානයකු දින කීපක සිට රැඳියන් තුල නොසුන් මානසිකත්වයක් ගොඩනැක්වීම බව පොලි මාධදු ප්‍රකාක නෝජ පොලිස්පති නීතෙක් ජිත්‍රෝහණ වයිනට සදදාන් කලාකෙ දිවයි ලියනු සිද්ධිය පිබඳ ගැමරේ නිර්ශණයදුුණු බුද්‍යාශ මගින් මේ බව අනාවාර්ණය කරගෙන තිබෙන හර බඳනා ාර රූහලේ අදාළ ප්‍රධානයා රටපුා බන්ධනාගාර තුළ කොරෝනාා පැතිරීම මුල්කරගෙන නිලධාරන්ගේ පරිපාලනමේ වැරදි නිසා මහර බන්ධනාගාරයට ද කොරෝනාා පැතිරෙනු ඇැයි පවසමින්. දින කීපයක් තිස්සේ රැඳවියන්ගේ මනසේ බීතියක් ඇතිකරතිමිෙන බෞද්. මේනුවිට අනවර්නීවී තිබෙන එසේ බීතියට පත් රැඳවියන් බන්ධනාගාර නිල්ලධාරීෙන් පිළිබඳ වෛරයකින් පසුවත්දී. පෙේදා මහර බන්ධනාගාරයෙන් කොරෝනආසාධිතයන් එකසි අසු තුන්දෙකු හඳුනාගැනීමත් සමග. මහර බන්ධනාාරය තුළ මෙම පුරායම සදූ බව. මේ පිල් බඳධ අදස්තැක්කු උසස් බඳනාගර නිලධාරයෙක් සදහන් කෙන්වා. ේද බඳනාාර ගතව සිටන මද්‍රව්්‍ය ජාවාාරම්කරුවන් විසින්. සැලසුම්සාගත ලෙස ප්‍රකෝපකාරිය වූ රැඳදවියන්ට මද්‍රව්‍ය ලබාදමින්. භයනක තත්ත්වයක් ඇතිකිරීමට කටයුතු කර ඇද. එම සස්තෙරදාාරයක් කියනවා. ප්‍රකෝපකාරිලෙ හැසිරෙන්න්නට වූ ාහර බඳනාාගාර රැඳදිවියූ. පෙේදා පසරු හතරයි පණය පමණ සිට. ඒ අලිුවම දක්වා ඒ ගොඩන්න ගෙනිවලට ගනිතබමින් විශාල විනාශ්‍යයක්ෂයදදු කලා. දියන් එල්ෙකල ප්‍රහර වන මහර බඳධනාගාර සිද අආලාබේ මෙතෙක් ගණනය කර නොැත. බෙසිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර ප්‍රධානනිසා, බන්ධනාාර රජ්‍යාමාත්‍යංශේ කම්බර ඇතුළ නිලධාරීින් කැදවා. විශේෂ සාකච්ඡාවක් පැත්වීමටත් ජනාධිපතවර අයේ කටයුතු කරතු වුණ කියෙලා වැඩදුරට දිවයින ප්‍රධාන ශේෂපාටය වර්තා කලතේමු. ඒක කියන්නේ මහර පෙපුරුම පෙටු පස බන්ධනාගාර රෝහලි ප්‍රධානියෙක් කියලායි. අමි ඉස්සරහට මේ පෙළ බඳු දිගුව වාර්තා දැනකයාගම්. ඊට පස්සේ අදිවයින්න පත්ත්‍රයේදානෝ අපි දැම් මේ කතා කිව්වා ශීර්ෂපාටයක්ය එක වෙනම දාළතීර නිසා අප ඒ කත්තෝම බල මාර කැරල්ල විවර්ශනයට අධිකර නෑමතිගෙන් පංච පුද්ගල කබිටක් සමල් ගමගේ වාර්තා කරයි මර බන්දරාරය ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් විවර්ශනයක් සිදුකර නිර්දේශ ඇතුළත් පූර්ණ ර්තාවක් ඉදිරිපත් කරීම සදා අධිකර නැමති ජනාධපත නීඥ අලි සබි විසින්. ඒයේ පංච පුද්ගල කබිටුවක් පත් කර ඇැයි පත්තර් වාර්තා කර. දැන් මේක සමාජ කතිකාවක් බවට පත්වන. මේ ගැනී පාලිමේන්තුවේද විදධ පර්ශ්ව අදහස් පළ කරන්න ගත්තා. පලමු බලපු විපක්ෂයමය පිළිබඳව පල කළ අදහස්. එකනත් අප ඉසල්ලම යාම විපක්ෂ නායකරයක්ය වූ කතාපුතය අද අධපත්තර එක පිටුවක් ොඩා විපක්ෂය ඇත්තොයි ආණ්ඩු පක්ෂය ඇත්තොයි මේ දෙගොල්ම. න ප්‍රකාශ ගැන ර්තා කල ති න දැන් එතැට බෝ ඇගෙන යනො සවිස්තර වාර්තා කරය නව පත්තරෙන් බලාපොරොත්තුනු එනිසයි. අපි හැමකාරණාවකම සවිස්තර වාර්තා කරණ කටයාන්නේ. මහර සිදුවීම ගැන අමාත්‍යංශ ලකම්ගේ ප්‍රධනත්වයෙන් පැත්වන පරීක්ෂණය ගැන සෑහීමකට පත්වීමට බෑ. පරිීක්ෂණයක් ස්වාධීන අපක්ෂපාතිී පීක්ෂණයක් වේතුයි. විපක්ෂනායක සිත් කියන්න දිනශ සමර කොල්ලියන්. හර බධනාගාරයේ සිදුවීමම සම්බන්ධව බන්ධරාගාර අමාත්‍යංශ ේකම්ගේ ප්‍රධනත්වයෙන් පරිීක්ෂණයක් පැත්ීමටයුතු දදාඇති බවට දැනගන්නට ලැබුණ බවත් ඒ පිළිබඳ කිසි සේත් සෑහමකට පත් නෝන බවත්. රිපක්ෂණයක සජිත් ප්‍රමදාහස ක නෝ. පරීක්ෂණයක් සිදුකිරීමේද ඒ ස්වාධීන අපක්ෂපාති, පරිීක්ෂයක් වයුතු බවද ඒයේ පරලමින්තුයේේදී අදහස් පල කරමින් ඔව වැඩදුරටත් කියන. ඒ සජිත්ගේ කතා සජිත් එහෙමක කියඇදී. ජයිප නායක අ්ඩුමර දිසානායක කියන්නේ. මහර බන්ධනාගාරයේ සිදුවීම මානවවිකම් ඇගේ මක්තිබෙන රජ්‍යයකට සුදුසු දෙයක් නොවේ දනෙශ් සමර කෝන්ලියන්. මර බන්ධනාගාරයේ සිදුවීම කිසි සේත්ම ප්‍රජාතන්ත්‍රවදී මානවවිිකම් පිළිබඳ ඇගේ. ඇගේ මක්තිබෙන රාජ්‍යයකට සුදුසු දෙයක් නොවන බව ජාතික ජන බලවේගේ පාර්ලිමේන්තු බන්ටි අන්ඩුමමාර විසානායක කේන. රාජ බාර්යට රැදවුවන්. පිළිඳ ජීවි තාරක්ෂාව ගැන මුලිකවංකී මතිබෙන්න්නේ ආණඩුවට බාදත් අදාලෙ සිදුවීම අහම්බෙන් පැරනැගුණෙක් නොන බවදත් ඒ පර්ලිමේන්තුවේද අදහස් පල කරමින් ඔවු වැඩිදුටත් සධහන් කරලතිේෙනු එමයි අන්්ඩොකබාර කියන්නේ ඒ අතර ඒ විපක්ෂයේ ප්‍රධාන පර්ශ්වකරුවන් දෙදනෙක් කර ප්‍රකාශයක්. ්ු පාක්ශුවවය ගැනමනොවාදකයන්. අමාත්්‍ය විමල් වවිරාංශකයනවා බාහර සිෙද්ධිය සැලසුම් සාගතව, ජාත්‍ය අන්තර අපවාදයක් ඇතිකරීමේ වාතාබරණයක් නිර්මාණය කිරීමක් එකේලා දිනේශ සබර කොන්ලිය. මාහර බන්ධනාගාරය සිදුවීම සැල්සුම් සාගතව, බන්ධනාගාර තුළ ගාතන සිදු කිරීමේ තත්ත්වයක් ඇතිකර. ජනාධිපති ගෝටාබේ රාජ්‍ය පක්ෂගේ පාලනය සම්බන්ධයෙන් ජාත්‍යන්තර පවාදයක් ඇති කිරීමේ වාතාාවර්ණයක් නිර්මාණය කිරීමක් බව අමාතු විබල් වීරවංශකයන. මේ කිසේත් COොවිID-19 වසංගත තත්ත්ව හතුවේ නැතිවූ ආර්ථතිය නිසා හටගත් සිදුවීමක් නෝන බව. ඊ පාර්ලමේන්තුවේ අදස් පල කරමින් ඔහු අවධාරණය කිරීමක් කල්ල තියෙන. ඒ අනුව ඇතුපිටින් පෙෙන්න තිබෙන තත්ත්වයට වඩා අදාළ සිදුවීමේ ඇතුළතින් තිබෙන ගැටලූ වෙනස් බවද සදාහන් කලා. කියලා අද අද පත්තර ේදාලතයන ඒ විමල්ග කතාව. එදකට අි විපක්ෂයේ පාර්ශය දෙක අදහස් පල කලා. දැ ජිමල් එහම කියනෝ ඉට පස්ස ආණඩු පර්ශ්යෙන් ඇමතින සුදර්ශනී ප්‍රාන්දුපොල්ලි එවිට අධකරණය සමවිින් බන්ධනාගර බාර ඇමතිනය නමුත් දැන් කෝබද මංඒ දැන් කතාව පස්ස කියන්න ඇකී ප්‍රකාශී සල්ල කියලාඉන්න. මහර සිදුවීම තුළ අධි සිහස්තයක් ප්‍රාත්මකයි. දිිනි් සවර් කොල්ලියන්. න්ධනාාර අමාත්‍යංශ ලේකම්ගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂයක් කාරම්භ කරතිබෙනවා. භාර බන්ධනාගාරයේ සිදුවීම තුළ අදිසි හස්තයක් ප්‍රයක්ත්මක බවත්. මේවිට බන්ධනාාර අමාත්‍යංශ ලකම්ගේ ප්‍රධානත්තයෙන් පරීක්ෂණයක් කාරම්භ කර ඇති බවත්. ඇමතින සුදර්ශ්නී ප්‍රාන්දුු. සදාා කරන එවෙන්ම ස්වාධීන කමිටුවක් පත්ර පරීක්ෂණක් සිදුකිරීම රජී අවශ්‍යතාව වී ව ඇති බවත් මෙම සිදුවීමම සබන්ධයෙන් පරීක්ෂණ කිරීම සදා රස් පොලිසියටට බාර්ධන බවත් ඒ පර්මේන්තුවේද අදහස් පල කරවෙන් රාජ්‍යාවරිය සඳහන් කළ හැබැයි දැන්න අප ආණ්ඩු පාර්ශයේ පක්ෂය කතා සුදර්ශනී ප්‍රාන්දුපොල ගැන අන්තිමට කතා කළේ ඇගේ කතල් හැබැයි සුදර්ශනයගේ බන්ධ සුදර්ශනී ගෙන් බන්ධනාගාර ගැලවේ කොවි එකතු හේ බන්ධනනාගාට ලොහාන්ට ක්‍රෂාන් පතිරත් ප්‍රසාත් මංජු එක අද මෞබිමට ලියන සටහනමේ ඒ අනුව බන්ධනාා ප්‍රශස් කරනා සිරකරුවන් පුන්ටරත්තා අපනේ රාජ්‍ය ඇමතින විදේෂක වෛද්‍ය සුදර්ශනය ප්‍රනාාන්දුපුල්ලේ ප්‍රාථමික සෞඛ සේවා වසංග රෝග කොවි පාලන රාජ්‍ය ඇමතුවන ලෙසද ජනාදපති ගෝටාාවේ රාජ පක්ෂදිරයේ ඒ දවරුම් දුන්නා ොලින් දැරු බන්ධනාාර ප්‍රතිසංස් කරන හා සිරකවන් පපුඩුත්තාපන රාජ්‍යයමති දුරේ යගෙන් ඉවත් කරති වෙනවා. බන්ධනාගාර රාජ්‍යයමති පදවේ ලොහන්ටත්තේ ධදදිනේ දවරුන්දීමට නීවිත බව වර්තාාවෙන්. ලොහන් දිවුරුන් දෙෙන් යද දෙනේ අදවාර්තාවනෝ කෙලයිකයන් අධදින ඒගත්තම දෙසැම්බර් පලවෙනිද. හත්තකක් මතක්කයෙනවා අප ඒ පස්සක කතා කරනම් හැබයි දැන්ක ඇන්නේ සුදර්ශනයගෙන් බන්ඳනාගාර ගැලවෙනවා කෝවි දෙකතුවෙනවා ලොහන්ට බන්ධනාදාර ලැබෙන් අද නියමිතවතියනවා කියල. ඒ අතර සුදර්ශනය කපු තවත් කතාවක් අප කියලා ඉදද. සුදර්ශනය කෙනවා සිරකරුවන් එක්දාහස් අනු නවදනකුට කොරෝණා බන්ධනාගාරවල අධික තදබාදයක්. ඉඩ එකළොස්දාසක තැනට තිස්නදා සක්දාලා වර්තාව සුජි තේවාජුලිගේ සාංජුල මහිකගේ. බන්ධනාගාරවල සිරකරුවන් එක්දාස් අනු නවදෙනකුට මේ වුණන විට කෝවි ඩාසාධන විය ඇැයි බඳනාගාර ප්‍රදසංස් කරන හා සිරකරවන් පුනරත්ාව ප නෙපි බඳ රජ්‍ය ඇමතන ඒ වෙලාව විශ්ෂ වෛද්‍ය සුදර්ශනනි ප්‍රාන්ධපොල්ල පාලිමින්ට්‍රේද ඒයේ සදාාන් කිරීමක් කරනවා. ඇයි මෙහෙම කියන්නේ සභාව කටයතු ආරම්භේද ප්‍රකාශයක් කරමින්. ඒ බන්ධනාාරවල කොවි ඩාසාධතයන්ගේ ගනංහිල උද්දාලා තියනවා මාර එක්කස අනු අට දෙනක් ගැනක කිය වෙනවා එද රට සිරකරුවන් එක්දස අනුනවෙකට කොරෝඩක් කියලා කියන්නේ බන්දධනාාරවල අධික තද බදයක් ඊඩ එකකොස් දාාසක තැන තිස් දෙදසක් දාලා එකනෙක්නෙින් ඕන තැන්ට තුන් දෙනෙක් දාලා. ඇකුළ ස්ථාත් වනින් වැඩිකරාව තිස් තුන්දදාහක් වෙනවා එකකොස්දාාතියෙන් තැන්ට තිස් දෙදසක් දාළ කෙලායි මෙතන දාලතයෙන්. දැන් ඒත් එක්ක අවේ. ද බලධාරරිගේ අධනයට මේ ඉඩකඩ ප්‍රශ්ටයන් පිළිබඳවුවත් අවධානය යොමු කරමු. ඊඩකඩ සම්බදධයෙන් මොකද කරන්න දැන් සැලසුම් සාගත කාර්ණාවලට සැලසුම්බොල්ට සැලස් ල්ලට ගියොත් හොයි මොකද මේ අදබදය තියෙන අදීය එකක දැන්ඩවේ සෑහෙන කාලයක්ක දැන් මේ අදබදය ගැෙන කතාාව වෙනවා. එනිසා ඒ තදබදය ආම කරගන්න ටවර්ශයි ඕනු උත්තරඇද විය. හරි එහන්දා ඒ පිළි බඳුවත් අවධානය යමු කිරීම වඩා වටින කියනකත් ේවෙලා මතක් කල්ලේ. යාතරේ මහර ැඳවියන් තුන්දාාසටම පේසිය යර් කියයලා කොමදු උපුල් ශාන්ත වර්තාවක් අරංගෙනෝ. ඒ වාර්තාාව උපටාගන්නේ අපි මවබින් පත්තරයේ. මේමයි එක දාලතයෙන්නේ මහර බන්ධනාගාරයේ කළාකාරී සිද්ිය ඇතුූ නොස්ථාවේම බන්ධනාාරය තුළ, කෝවී ඩාසාධිත රැඳෙවන් දෙසේක ටාසන්න පිරිසක් රදවත්තිබීම ේතුවෙන් බඳනාාරය තුළ රදවාසටන රැඳෙවන් තුන්දදාසකටහසන්න පිරිසක්, ප CRR පරික්ෂණයට භාජන කිරීමට සද ඇති බවවර්තාබෙන. ම කලාකාරරි සිද්දිය ඇතිවන අවස්ථාවයි කෝොවි ව ආසාධිතය එක රැඳන් පිරිස සෙසු රැඳවන් සමග මුස්ුවන්න ැතැයි යනරු සැල්කිලටගෙන ඔවුන් ේ CR පරික්ෂණයට ාජයන කිරීමට දුවන බව බඳරාගර කොම තුශාර පල්දනියේ වැඩදුරටත් සදාන කිරි බක් කන්න. ඕ නිස්සැකවම මොකද කැරල්ලක් සිදුවෙන්න අස්ථාවෙන්ද මීටර දුරතියන් කැරල්ල සිදු කරන්න නෑන හහින්දා මෙයා එකට මසූුණ එකටකතු වුණ සෑන ප්‍රමාණයක් ඇතන හිටිය. එදස් පසිත් තුන්දාත් අතර පිරිසක් කියල තමයි කියවන්න ගන්න. ඒන්ද සෙට්ටකටම පිසියාර්කරට වෙන ගොද කරුණන ආසාධ්‍යය හම වන්න ගත්ත. සමස්තේ මහරි නිකසේ අනු අදදින කරන ආසාධතිය හම වෙල ක කියල කියන ඒන්ද සිල්දරටම පි හර පීක්ෂ කිරීම ඇදකක්වනම් ඉතාම පැහැදිලි. හරිද ඒ අතර අප බද ග කො ර්රි ෙන්ල්. තුා ල් න සජීව සබන්ධ කරගන්න තමත් උත්සාහ ධරමෙන්න ඉන්නේ තම ප්‍රතිචාරදක්වන්න එන බෝවෙලාවලල අපිත් එෙක් මේ වගේ විශේෂ කාර්ණාවලදේ තම සොහඳව කාරණාපිල බන්ඳු කතාබා කරනමින් ඉන්න කෙනෙක් අපි බලාපොරොත්වනවා කොයි ෝත කෝ සජීවිව සම්බන්ධ කරගන්න නොව හරි ඒ අතර වෙන කතතාකට ය හද දැ. මහර සිදුවීම් පෙළලා අපි ඔබට ඉදිරිපත් කළේ ඊට පස්සේ අපි අද අදපත්තරයට යන්න සෞදානම් වෙනවා. එතන මීගමේ රැඳවියන් සව් දෙනෙක්ගැට කාන්තාාව රැදවියන් සෙව්ධනෙක් පිරිබඳ කටාවක්්‍යනු. මේ රැදවියන් කියලා කියින්කට සමහරුවෙතන්න කාන්තා පර්ශවය කියලා නෑ බඳනා ගාර තුළ රඳදවාසටන හැමදරම රැදවියන්. එඒහින්තමයි කාන්තා රැදවියන් කියලාල කිය මේ සමරු ඕක රැඳදවියන් කිවා වරදගන්න සයි පොඩ්ක් එකක මතක් කලේ කාන්තාාව රැදවියන්ග කතාවක් අද පත්තරය වෙල්ල තිේෙනවා. නඩු ඉක්මන් කර ඇපඉල්ලා මේීගමේ කාන්තාා රැඳවියන් සෙව් දෙෙනනෙක් විඩෝොත්තාාවයක. මිගමියේ බර්ටිසා ටෝනිලියන්. අඩු කටේතු එක්මන් කරන ලෙසත් අප ලබාදීමට කටේතු කරන ලෙසත් ඉල්ලාසටමින් මීගමුව බන්ධනාගරේ කාන්තාර රැදවියන් සිව්දෙනෙක.ඒ පසර විසට මීගමුව බන්ඳනාාරයේ ගොඩනගල්ලක්ත්මතට නැග. විරෝත්තාාවය එක නිරත්වන බව මිගමුව පොලසේකේනු. ෙරයි ජාවාරම්කිරීමේ චෝදනා සම්බන්ධයෙන් රිමාන් ාරයේ පසුවනම කාන්තාා රැඳදවියන් සසිවදධනාගේ නොසන් කාරි තත්වට ආදාාර අනුබලදීමේ චෝදනා සම්බන්ධය. එක් සක්කරයකු අතනකට ගත් බද මගම පොලස වැඩදුවරට සඳහන් කරන. අපි මේවාගේ කාරණ පත්වේදදි දැඩිවා වදන යොම කරම. ඉට පස් ඒ දුරදි ගීල කැලි බට පත්තු නොත් ොයි තරන්නම් ගැටලු කාරි ත්යක් ඇතිේෙන්න්නන පට ග න්න වාද ොන ්‍රශනද ො- එක් කර න ංගතයක්ත් එක් උට්තු ේල එක මටු කල්ලා. එකත් එක්ක හැ්පිලා එක මර්ධනය කරල්ලා යන්න ඕනේ වෙලාවක තවත්කාරණාව වෙනවෙනව මතවුණු නේ ඒ ප්‍රභක පුක්ඛ්‍ය කාරණාව පිළිබඳව තියන අවධානය ගිලියෙන් ඉඩතියනු ඒ එනිසා යමක් සිදුවෙන් වානම් එ සුදුුව ඒ අතරට දැඩි අවධානමු කරමින් ඒයි කුබක්ද කියන කරණාව වානුෂීවත්ඒවගේම නීති මේ කාරණාවස්සේත් හොල ැලීම ගොඩක් වටිරු. හරි අපි ගොඩක් කතා කලා ඒ පිළිබඳව කාරණ ඉට පස්සපී වෙනත් කතා කේපයකට යන සවදානම් වෙන්නේ. තවන්ගේ බාජන ආරක්ෂාව පිළිබඳව වංකීම බාරගත් සරත් විරසෙර කප කතාව දැඩියුව කියන්න ඇති රජුව කියන්න ඇති. හොඳින් නැත්තම් නරකින් කුඩු පාතාලයේ නවත්තනවා ශිරාන් රණ සිංගලියයන්. රටපුරා යළි සිවිල් ආරක්ෂ කමිට පේටවා රටේ ආරක්ෂාව තරකරමින් පාතාලයේ මර්ධනය කරන බව භාජන ආරක්ෂ කැමති සරත් වීරසයකර සඳහන් කරනවා. පාතාලයෙන් මඩ්‍රවේ ජවාරම්කරුවන් එම කයුතු අතහැරෙන්නේ නම් ඔවුන්ට යුක්තුසාගත ලෙස රැකියාවක් කිරීමට අවශ්‍ය පහසකම් සලසාධන බවත් ඕකේ නො. රටපුරා විසල සිෙක්න විදාාකාරයෙන් කප්පක් ගන්නා පිරිිසට අවසන් අවවාද ලබාෙන බව. ැන්ත් එමටේතුවලෙන් නිවත්වන නිසාත් ඇමතිවරයා දැනුම් දෙනවා. තෞදදුරටත් එෙස කටයතු කරන්නේ නම් ඒ පිරි සම්බන්ධව. යාආකාරෙම කටයතු කරන්න බවද එ පිස් ර්ධනයකිරීම පවක් නෝන බවද වීරසය කර වැඩදුරටත් වඳාන් කරවා. නියමට කියලතිෙන්. ඇ ඒ විදිටම වචචනයම පිහිට ඉස්සරහටම යබ. මකද ඕක තබයි වෙන්න ඕනි කරාව. ඕක තමයි බලාපොරත්තුවවෙන්න එරටේ ජනතාව. මකදද හොඳින් නැත්තම් නරකින් කුඩු පාතාලයෙන් අවත්තන. කොබරි. ඒ පිළිබඳු කාරණාවට මුල පිරීමයි රදගත්තෙන් ඒ පවක්න වේ කියලාව් සධහන් කිරීමක් කරන්නෝ. එතකට දානවා රටපුරා පිහිට සෑම ග්‍රහම සේවා වසමකම සිවිල් ආරක්ෂක කමිටු පිටවා ඒ කමිටු වරා ගම ස්ත්‍රීදූෂකයන් කසිපු ජාවාරම්කරුවන් මද්‍රේ ජාවාරම්කරුවන් කපම්කරුවන් පිළිබඳ තොතුර බාගතයැකි බවත් ඇබත්වරැකින පොලිස් පර්ත්මීන්තුවතු තිබෙන ප්‍රශ්න විසඳා පොලිසිය කටයුතු ශක්තිමත් කරන බවට. හදරටත් අපාධකරන් මද්‍රව ජාරම්රවන් ඇැතුළු පාතාලේ සිටින්නේ නම් ඒ වගේකීමම පොලිසිය බාරිගත යතුබවත් මාජ්‍යන ආරක්ෂක කමති සරත් වීරසයකර වැඩදුරටත් සදාහන් කරලා තියෙන. අපි කුඩු පාතාලය නතර කරන තුොරු අවධානයම සිටිමු ඔුගේ දසල මේ කොීන්් කාරණාව වතුවරට කලින් දැඩි ලෙස මේක මර්ධන කටයුතු සිදනාා යම් මේකින් කොවින්් හේතුකොටගැෙන එකේ යයා අඩුවක් සිදනාා නම් ඇවත පත් අතාවක්ේ ගැන දැඩිය අවධානියම් කිරීම ගොඩත් වටිනෝ ොකද මේ රට පිළිල ඒතරේ කැමිනට්‍රැස්ීමම් ඔන්යින් ක්‍රමේට තේලකි රද වද ලස දදුවින්දල. ඒක් යිතියාසයේ ප්‍රත බලට කැබිනට න්ඩල ස්ීම වීඩියෝ තාක්ෂණය ඔසේ ඒ පැත් වුණ ජනාධිපති ගෝටාබේ රාජ පක්ෂ ජනාධිපති කාර්යාලෙසිට සහ මාතතුරු සියේ කාරයයාල වලසට ඊට එක් වුන කෙලායි වැඩුදුරටත් දිවයින පත්තරේ වාර්තාව දාලතේ. හොදයි ඊලඟට දැන් මේ කෝවිඩෙක්ක කොරෝනා නිසා මියයන් අයගේ අවසන් කටයුතු ගැන ප්‍රශ්නවතු වෙන් ගත්තා. එකම රටක එකම නීතයකට යාමු අපි. බුමදාානේද ආදාහනයේද. දැන් කෝමද අවසන් කටයුතු කරන්න කියන කාරණාව නෙවෙේ ප්‍රමුඛ වියතේ මුක්කවියත්තේ කෙසේ කෝ ජීවත්තීම. මියදුුනාම්ම ුණධ කරන්න කියන කාරණාව එක නීතියකට යන ටෝඩි සමස්ථ ජනයාහිතන් ටෝනි කෝමද ජීවත්වෙෙන්නේ කොමද කොරණ වලින් ගැලවෙන්. කියන කතල් ආයවතාවක් කතාවක් මතුවෙන එක එක්කයි මං ඔය ආරම්භේ ගත්තේ. භූමධානයක් කළ ුතුමයි කියමින් මහනුවර කොරෝණ මලසිරුර රෝහලය දමා ඥාති වූ පිටව ඇති සමන්ති වරසය කරළිය.COොවි-19 වරේ ආසාධනයවීමෙන් ඒයේමීගිය මානුර දිශ්‍රික්කයේ පළමු රෝගයාගේ දේහේ භූමධානෙක් කළ තු බව තරයකීමින් දේහේ රෝහලේ දමා ඥාතිී පිටව ගස්තුතිබෙන. නසාධිතෝ මේගේ පුද්ගලයාගේ දේහේ ආදාහනය කිරීමට විරෝධය දක්කමින් මෙලෙස දේහේ හෝ මරණ සාතිකය පවා බාර නොගෙන ඥාතිී පිට ගස්තිබෙනවා ඥාතින් විසින් දේ ාර ොගතහොත්. අධිරන නියෝග ලබා ගනිමින් නිරෝධයන නීති මත අවසන් කටය සුදු කරන්න බව රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අර්ුන තිලකරත්ද සධහන් කිරීමක් කරමු. නිරෝධයින නීති එකතුට සෞඛ්‍යනීති ඒයි පෙළිපදිඩ්ෝඩ. දාලගේ. ඒ අතර තවත් කතාවක් දිවයිනමදානවා කොරෝණා මලසිරු ආධානයටෙරී පෙත්සම් සලකා බැලීම ආද ඒ.ජේ අභේනායික වාර්තා බාරංගෙන්නේ. කොරෝනා වසංගතයට ගුදුරවී මේයන්න පුද්ගලයන් අනිවානයම ආදාානෙ කළ ේතු බවට රෙගුලාසි පනවමින් සෞඛ්‍ය අමාතවරියසින් පස්ග අපේල් එකළො සනදා නිකුත් කළ ගැසක් නිේදනය බල රහිත කරන ලෙ සෙල්ලා බොුණු කරති වූ බූලික අයිතිවාස්කම් පෙත්සම් වැඩදුර සලකාබැලීම අද දක්වාල් කල් තැබීමට ්‍රෂ්ඨාධිකර නයේ පස්සර වේ නියෝග කළාලු. රේපිල් බඳ අද කතාවකුත්තේෙන. හය අතරේ දිනමින පත්තරේ මෙන්න මෙහෙම කතාවකොත්තු අර්තා කරල තියෙනු. කොරෝනා මලසිරු ආදාහනයට රජය තීරණය කරතිබෙන නීති ශ්‍රෂ්ඨාධිකරනයට දන්නවවා නිල්කාම් ඇදගකි දිරලේ ෝස තෞදුරටත් ව්‍යාප්තවීම ව්‍යප්තීම අවමකොට මාජින සෞඛ්‍ය ආරක්ෂා කිරීම රජය අරමුණ නිසා වෛඩසි ආසාධිනය වී මර්ණයට පත්වන්නන්ගේ සිෙරුරු. ආදාානය කිරීමට රජය තීරණය කරති මෙන බව නීතිපවරය අයේ ශ්‍රෂ්ඨාධිකරනයට දන්වාසටිනවා වන්න එම කතාව. ෝ ලස වාදාානයට රජ්‍ය තර ය කරති වෙනවා. එම ෘත්් ශරී රාධානයකිරීමට සෞඛ්‍ය බලධාරී තර යකරඇත්තේ මාර්ජනතාවගේ සෞඛ්‍යාරයක්ක්ෂා කිරීමට මිස කිසියම් ජනවර්ගයක් කෝ ආගමක කොටසක් අතෘ්තිත්කිරීමට නෝන බවත් නීති්‍රපතිවරයාාවෙන් වින් පිට නෝදජ ි සදාානන් කරලා තිෙන. මයි කදවසක් කිය කතවාය කියයන් නෝන්. කොරෝනාත් එක් අපි ගන්දන කරන්නටෝනී අපි හවල් ජාතය. ඒත්කොට අපිට කොරවන හැදුනම මෙහමයි අපි ආවල් ආගම මේ දොට අපි හැදු නම කොරෝන හමයි ඒම ජාතිවලට ආගම්වලට බෙදිලලා නමේ කරනත් එක් කටයතු කරන්ට ෝන. එකම රටක එකම වැස්්‍යයන්විදියටට තමයි ොරෝනාත් එක කටයතු කරන්ටෝඩ. එමන කොරෝනාා හැදිල ඒ පිළිබඳු සෞඛේ රිගුලාසි ඇතයනවානම් නීතිරිී තිරවානම් බියගියයන් පස්ස රන්ටෝනිි ක්‍රම්වේද තේෙනවන ඒ එකක් වෙන්ඩෝනිි නීර්. ඒ අතරේ. ශ්‍රී ලංකා රාමං්්‍ය මහනිකායේ මානාහිමියන් වහන්සේ නවා. කොෝනාා මර්ධනය අවුල් කිරීමට ජාතියාගම් පක්ෂ මත දැරීම අනුමත කළ නොහැකේ කියලා. අසල්ල කොරල්ලු අන්ශලිය. ඒ දවදාානමත් සමඟ රට යම් අවදාානකට ලක්ක තිබෙන අවස්ථාවයි ඒ මර්ධනය කිරීමට රජ ගන්නාවැෑයම්. අවුල් කිරීමට ජාතියාගම් පක්ෂෝ වෙනත් මතදරමින් කවරුන්වුව කටයතු කරන්නේ නම්. ඒ කිසිස තනුමත කල නොහැකි බව ශ්‍රීලංකා රාමජ මහනිිකායි අභිනම මහනායික මකුලෑව විමල මහනාගමිූ සදහන් කිරීමක් කරවා. ඒ වන්හන්සේ පල්කළ අදහස්. හොලයි කොළඹ තත්වේ ගැන තතාරන්නකට කොළ තත්වය තම සතුතු දායික නෑ විශෂයම කොළඹ නගර සේමාව. ගරසේබා බල ප්‍රදේශයේ මේක තත්ත්වය තාම සතුරුදායික නෑ. කොළඹ නගරේ කොරනා රෝගීන් විශාල් ලෙස වැඩි වෙලා විනිතෑම් ගමගේලියයි. බාලිගාවත් ආදුරප් වීදිය ේල්ලවීදය මරදාන වැෑකන්ද විශේෂයි. රෝග පාලනයට නගර වැසසාහයක් නෑ කිලත් මෙන්න දානෝ. බාජනි සෞඛ්‍ය පරික්ෂිකර විසින් ආසාධිතයන් රෝහල් ගත්තකිරීම හෝ නිරෝදායන කොළඹ නගරේ සිදුකරන පිCRR පරිීක්ෂණ වලදි. හමුණන ොවිD-19 නාසාධතයන් සංඛාව. අනෙක් පළත්වලට සාපේක්ෂ විතා විශාල ප්‍රමාණයකින් වැඩවී ඇයි. ශ්‍රී ලංකා මාජන සෞඛ්‍ය පරික්ෂිකරුන්ගේ සංග මේ සදාාන් කරනවා. කොළඹ මාලිගාවත්තා ආදුරපවේද වේල්ලවේදිය මරදාන. වැයකන්ද වැනිි ප්‍රදේශල සදු කන්නන පිCR පරිීක්ෂ වලද. මේ තත්වේ ශේෂයෙන් කැපි පෙන්න බව ්‍රී ලංකා මාජන සෞඛ්‍ය පරිීක්ෂකරුන්ගේ සංක මේ ප්‍රධාන ලේකම් මහෙන්ට බාල සුරිය ලංකාදී පටඒ කියේන. ඔන්න ආදරණය පුරවැසේනි ඔබේ අවධානය සදා යමු කරන්නේ. නැවත විශේෂයෙන් සදාාන් කරන්නට ඕනි ප්‍රදේශවල අප ආදරණීය ප්‍රේක්ෂ්‍රකයන්ට මතක් කරන්නම්. මාලිගාපත්ත ආදුරප්පු වේදය වේල්ලවේදය මරදාන වැෑකන්ද විශේෂයි විශාලෙස කොරෝණා රෝගෙන්. ඩවෙලතිනවා කියලදාලතේනො ඒවගේ ඇත්‍යත් තැන්වල රෝග පාලනේයට නගරවෙස්සෙ සහයක් නෑකිලත් දාලතේ නෝ ඇයිහෙම වඩ දෙන්නේ පවතින තත්ව ඒේතුවෙන් කොළඹ තම පාලනයෙන් ගිලී යන බව පෙනීයන්නේදඇයිද ඊට ප්‍රධාන කියතුව රෝගපාලනයේදී නගරවැසයන්ගේ සහය නොලබීම අයිද මේ මාජන සෞඛ්‍ය පරීක්ෂකරුන්ගේ සංග මේ ලකම්වරයක් කියනෝ බාජන සෞඛ්‍ය පරීක්ෂකරුන් අවධානය දරාගෙන මරම අවදා අවධනමක් මෙගළු දරාගන්න මෙගුලු යනවා අඒ බිම්මට්ටමට එම අවධනම දරාගෙන ගිල්ලා තමන්ගේ රාජකාරී කරද්දි දෙවියන් ගෙනාමේ සහයදෙන් ඒ අපි විශේෂයෙන් මතක් කරනවා. අද ලංකාදීපත්තරය දානුව බස්නාහිට පලාාතයේ පොලිසිවල බාබරසාපුූ අහ දමයි ශ්‍රීණනාත් ප්‍රසන්න ඇතුළු පිරිසක් ලේලතේ. පොලිස්පතිගෙන් විශේෂ පනිවිඩියක් කිලත්ව ඔන්න දාලතය නො ොළඹ පොලිසියක නිලධාරීන්ගේ කොණ්ඩා කැපුූ ාරිට කර. ස්තාාකිර පලාතයේ පොලිසිවෙල පවත්තාගෙන යන කොන්ඩා කැපීමේ ස්ථාන නැවත දැනුම් දෙන තුරු තාවකාලෙකව අසාදමන් ලෙස. පොලිස්පත වි්‍රවරත්ද විශේෂ පොිස් පනිවඩක් මගින් දැනම්දිය ඇැයි පොලස්මූලස්ථානය කියන. පොිස්සලධාරීන් අතර කරෝණා වෛරෙසේ පැතිරයාම ඔොලක්කා ගැනීමේ පිවරක් ලෙස මෙම තරණ ගෙනෑ ඇැයි. පොලස් මූලස්ථාන ආරංච මාර්ග කියන. සස් පොිසල්ධරන් හා සෙල්ව පොලස්ථානාධිපතුවරන්ට මෙම පොලිස් පනිවිඩිය අවා ඇති අතර. කොළඹ නගරේ පොලස්ථානෙක පීටි කොඩා කැපීම ස්ථානයක කරනවෑමයකට කොරණාවයරස ආසාධ්‍යනවී ඇති අතර. න් පොිසිලාරීෙන් රැසක් කෝඩේ කපා ඇතයිද. පොලිස්පතිවරයාසේ පොලිස් පණ විඩියේ දක්කාාතිබෙනවා. මේ අතර හලාවත කෝාශ අපනාාධ විමාර්ශණනාංශයේ රාජ්‍ය කාඩික උප පොලස් පරික්ෂ කනෙකුටද කොෝණාවයරස ආසාධන වී ඇති බව පිසියාර් පරික්ෂණවාර්තාවෙන් තහුරු වෙලාත්තිබෙන. පොලි රික්කර පොලිස්ථානයේ පන ශාලාාවට ගුස් තේපානයකර ඇති බෞ්ට කරුණු අනවර්ණයවීමෙන් පසු. එම පනාලාද වසාදමීමට පියවරගත් බව. හලාවත ොලස්ථාන පොලිසිය නිලධාරීක් ලංකාදීපේට වැඩදිරටත් කියලාතිේවා. ඔන්න තත්තේ මේ කොරෝනාා රකුසා කොත්තන්න කොයිවිදියට බලන් ඉන්න අද කියේලා දෙයෝධනී අපි නොදනී හොද ඉට පස්සේ. අකරේපත්ව පොලිස් බලප්‍රදේශ, දැඩි සෞඛ්‍ය ආරක්ෂත කලාපයක් වය කියලා නිදර්ශනී වික්්‍රමසිංහල ලේනු. අකරේපත්ව පොලිස් බලප්‍රදේශයේ ඊයේ සෞස හතරේසිට දැඩි සෞඛ්‍ය ආරක්ෂත කලාපයක් ලෙස නම්කිරීමට නැගිනිර පලාාත් ආණ්ඩුකාර අනුරාදා යහම්පත් කටේතු කරති වෙනවා අක්කරේපත්ව ප්‍රදේශයෙන් වර්තාාවන කෝවින් රෝගීන්ගේ සංඛ්‍යාව ඉහල යාම කේතුවයෙන් මෙම ක්‍රාමාර්ග ගෙනති වෙන අකර පත්ව පත්තේ ඇතිවු තත්වේ සමස්ත රටේ තත්වය ගැන කතා කරන්න අපි පෑලි ගොඩි හ දියුල පිටිය පොකුර පැත්තරයයාම මෙන්න ගන්නන් හිලාව අද පත්තරේ බල. පැෑලි ගොඩාහා දියුල පපිටිය කෝවිට් පොකරේ විසිදහස් හරසය හතලිස් දෙදනෙක් සමස්ථ ආසාධිත සංඛ්‍යාව විසතුන්දහස් නමසේ අසුවක් දක්වා හළට සූ පිරිස දහත්දාස් පන්සය හැටක් මරණ සංඛ්‍යාව එකසේ දහටක් ඉදි කේවා විතාරණයි වර්තාව වැඩදුරටත්දා ලතයෙන්නේ හොයි සමස්තේේ හැමදාමත්තුො උදැස ොබ වැඩදුරටත් දැනුවත් කිරම් කරනවා මෙන්න ඊයේ වාර්තාාබූ ආසාධතයන් ගේ සංඛ්‍යාව පන්සේතුුණක් තම පන්සියක සාමාන්‍යයක් රඳවාගෙනති වෙනවා ඒක හොඳතත්වයක් නෙවෙයි. එතකොට ඒයේ වාසනාවට සොලබ පිරිස ීට වඩා වැඩි වුණා ඒ පන්සය පනස් අටක් ඊ මරණ දෙකක්වාර්තාබුණ ඒ ගලා ප්‍රදේ හැත්තය දෙහැවිරදදි පිරිම පුද්ගලයක් එයා ගැ වෙන්න තියන අර මහනුවර කතන්දරේ වාර්තා කරන්නට ඇත්තේ අර . දහන කරන්න ෑ කියල හල දාල ගේෙලකැලතින ඇබ ද කියෙල කියන්නම දන්නේනෑ එතකොට අසු එක්කැවැරදි අටළු ගම ප්‍රදේශයේ කාන්තාවක් අනිත්කෙන බෙදදිනතමයි ජීවිතක්ෂයට පත්තලති බෙන්න්නේ එතකොට කොවීන් ආසාධතයන් සවස්ථය දැන් විසතුන්දස්තමස අස හද්‍යනෙක් එතකොට සවේලබූ සංඛ්‍යාව දහදදාස් පන්සීය තුන් දෙනෙක් රෝල්වල ප්‍රතිකාරලබන සංඛ්‍යාව හයිදාස්තුන් සී හදදෙනෙක් කියරලාත් වැඩදුරටත්තාර්තාාව වෙන වෙලාහ බල. දෙසි සුහයකට මාසටම අල්ලිමිට ඒවාත් හොන්දසි ැතුව දෙන්න එයා තෙල් විතරයි කෝවි පිළිබඳව තෞද්දුරටත් දැනුවක්තෙන් ඕන හොඳමවස්ථාව මේ ඒ පිළිබඳුවව හොඳින් දැනකයා අගන්න අප දැන් සජීව සම්බන්ධ කරගන්නවා රජයේ වෛදිලධාරගේ සංගමය සංස්කරක වෛද්‍ය හරිතතා අලුත්ගේ මහතා සුබ දේසනක් වෛත්තම නයබොතුවන්ට සබෝදයසනක් රන් ගන පලම ම බතුමාගෙන් හන්නේ කොවිට තත්වේ අපි දැන් පසුවෙන් අවස්ථාව කෝමද. කොළඹ කාරණාව විශේෂ කොට බතුමාග ගහන් ටෝනි මයක අහන් ඊට කලින්. අපි කෝවිට තත්තේ රජව විදියටට දැනට පසුවන තත්ත්වය වාතාවරණය කෝමද ඔවුරගන මංහිතන්නේ ඔබ දැන් මීට කලින් මේ වැඩසන් මාව සම්බධ කරන්න කින් ඔබ පොත්පත්වල තිවිච්ේ ඒ කාරණ මහිතන්න පැහදිලූ රට ඉදිරිපත් කළ සංඛාලයකන සහිතව. ඒ හර අපිට පැහැදිලිවෙන කාරණය තමයි රටපුරා බිවිධ ප්‍රදේශවල යම් අවදාානම්සාහ සංකීර්ණ තත්ත්වයක් මේ වෙනකට නිර්ණය වෙලා තියෙනොය කිය කාරණය. මීට කලින් අප ඩුවවදාානම් ප්‍රදේ විද හඳු නොපු ඇංගල පවාවිශෂ ැග නි පා බකික් ඒතැන් අපි මේ දක්වා අඩු අදාාන කලා ප විදිරටම හඳු ගැ ති නොත් ඒතැන්වලත් යම් මට්මකට රෝගීපකුරු නිර්මාණවීම සඳහා ඉඩකඩක් මේ වෙනකොට ඇතිවමින් තියෙනවා. එනිසා අපි මේ මොහෝතිද විශේෂයෙන් මේ. ඒ අපි හඳුනගතයෙන් ප්‍රදේශව රෝගත්යේ ප්‍රශලෙස කළමනා කරණය කර ගනිින් ඉසරහටයාම ඒ අහා ඒ ප්‍රදේ ඇතුලෙදි රෝගේ පාලනය කල් ඒ පදේශලින් එලට රගගේ ්‍යාත්වෙල සමස්ස රටතුළම අවධාන තත්යක් ත්තුවය ක ලක්කම් තමයි මහතේ අපි තිය ප්‍රධාන අභෝගගේ. ඒති විශෂෙන් මේ කොලව මහනගරස බාසීම ඔබ කිව් පරිදිම අතිශයම වැදත්තේ. නමුකද සමස්යයක්ක් විදි රටේ සිද්ධවෙලාතින රණ සංඛ්‍යාව ගත්තත් ඒ මරණවලින් සියයට පනහක් විතර දැන් දසුල්ල කොම නගාධිපතිතුියීම කිව විදියට. සමස්ත මරණවලින් සයට හතල හතක් විතර සටේ සිද් වෙලා තින ඒ සිද් වෙලා තියන්නේෙ කොළව මහනකරබා සීමාවය ඇතුළි. ෙතුර කොම් මහනකර බා සීමාව ඇතුළි අපි දෙදක්යිඒ ජනමාද්‍ය සඳහන් කරන සමස්්‍යයක් විදිහයට මේ වෙන කොට PCRරීක්ෂ තිස්හය දහක් විතර කරලා තියෙනු. ඒකෙන් මංතරන හයදාහකට ආසන්න ප්‍රමාණයක් සංකයත් හද ස අනද දෙකක්. ග හඳුල නකැන් තිස්යි දස් පන්සි විේකක් කන්නන ො කියන අපට සමස්යෙන් කරපු පිසිාරල සට දනමයක් වගේ තමයි පසිටිල් වෙලා තියෙ ෑන සමස්ස ජනගහන නීදයක් අපි ට ගත්ේර පිසිටක සිට දහනමයක් පොසිටක සැලක යුතු විශාල අගය. ොට ද. ැයි කො ගර සීම ඇතුළ සියලුම තැන්වල එක කාර දර නෙම තිය තරම ජන ගත්වය පොපිලේෂන් ඩෙන්න්සි ියයක. ඉතාම වැදගත්වන රෝග කළමනා කනය කරම දේ දත්ත පාවිච්චිරනක ඒවාගේ තත්වයක් නිර්මාණයමන් තිය බන්ාර අටලුම් ප්‍රදේශ. ල සමස්ත කලුතර දිස්ත්‍රිකය ගත්හම නගා ගත්ය වැඩීම ස්ථනයක් වට පත්වෙලා තින අටලුම් ප්‍රදශ මත ව කිලමිට හක් කටක් දහකට අඩු ප්‍රමාණක විදධක්වත ජගාන ජීවන. සමස්තරටේ ජනා ගනත්ේ ව මට තුන්සයක් වනකට අටලු. ඒ දශවල තුන්දහ විතර ජනගාත්යක් වෙන. ොට ඒ ප්‍රදශීතම හොඳ තත්වයක් වෛරසේට ව්‍යාවීම සධහර ජනගහන පොඩි ඉඩකඩක ලොකු ජගාහයක් ජීවත්වීම කොළම අගර භාව එක්මය අපිදකින්. එනිසා විශේෂය ම ත්ය හරි අුරාගනය මයි රහ යන්න ොකද මේ කොම ගරස් භාව දනම ොට ප සි රේට්ක් අට ලොග දක්වා කල . ක් ල වි පහත් ත පසිටිය. තොට කොම නගර ාට අඩා ඒහග හිල්ලා යම් ්‍යාකූල තත්යක් ඇතිවෙන පුළුවන් හ හරිවිදිහටේ මේමෝද අටළුගම කලමනා කරය කරගත් නැත්තත් ට ඒ තමයි විේෂ ලදර නිතර කියන්න ලැබෙන දත්ව ඇතුලාන්තයක විශ්‍රේෂණය කල්ලා ඒ ප්‍රතිපඵලමත්ත ඒ ප්‍රේ සන්ධ තාක්ෂනක න්ද ද නිවදිය ගන්න හමුණ ත්තම අ අනික් ප්‍රදේශ මේක ්‍යාත් වන පාලය කල රටක් විදිට අපි නිරදි තැනට ගම් කරන්න පුළුවන් වන්න සම්බන්ධී. ඕ හොඳයි එතම වැදගත් කාරණ කේපයක් මතුමා නික්ශ්්‍යතෝ මතු කරනවා. එකත් එක් මෙම විට PCRR පරීක්ෂණ නොකර ණය පිළිබඳව කතා වෙන්න ගන්නවා. පොලිස්සියට කියන්න වෙලා PCR පරීක්ෂණවලට ාජනයේ වියුත්තන් භාජනය නොවනොත් දැඩි නීතිමය ක්‍රාමාර්ගක ගණ්ඩ වෙනවා කියලා. එ වගේම PCR පරීක්ෂණ පිළිබඳව අනියුත ියයක් ඇතුවවෙලා අතිබෙන. රාථ තුළ සමහර වෙලාවට මේ කොරනා ගැන වැඩි අවධානයමු කරගන්න අප දැක්කා පෞ්ග වකවාන ල සමාජමාධදයේ පලව වෙනවා ේR පරික්ෂණ සිදුකරනන්නේ අම්මයමවස්ථා දක්කට එයද පරිස්සමෙන් නොහිටියොත් ම ෙන්ඩ පුුවන් කියලා ඒකත් එක් සහරුතුල අනීතිියක් ඇතේ ලතිබෙන මේ පේCR පරීක්ෂණයක් කර කියන්නේ තමන් සෞඛ්‍යම්පන්නධ කියලා තවුරු කරන එක්තරා කැඩපතා. මේ අනත බිය නැතිකරට මඳතන්න ඔබතුමා ගෙත්තවයි මේ කහණ්ඩ වඩාත්ම සොදුසු අපි ජනතාවට පනවිඩයක් කරන්න එමු මේ අනත බිය නැතිකිරීමගෙන. මංහිතන්නේ රංගන එක අප පැහැදිලුවම ජනතාවට දීුතු පනිවිඩා PිCRර් පරීක්ෂණය කියන්නේ අපි පියවර විදිර ගත්තොත් හම මීට වඩා සංකීන පරක්ෂණ ගණනාවක් එමන මීට වඩා අපහසතාවට පත්තින පරිීක්ෂණ ගණනාවක් වද විද්‍යාත්මකොතියනවා නමුත් මේ පිCR පීක්ෂණය බාහිරයෙන් අපිරන පීක්ෂණය ඒ පරීක්ෂණයේදී යම අපහසතාවක් ඇතිවෙන්න්න පුළුවන් නමුත්තේ අපහසුතාවය අවසාන විග්‍රහහිද අපි ගත්තහම සසන්ධනාත්මකවේ ඒ මොහොත ද ඇ සලු අපහසතාව විඳ ගැනීම. ඒම වැදගත්වනවා හෙමනත වටිනවා අර අවසායේදී රෝග මියයනට වඩ. එනිසා විශේෂෙන්ම PCR පරීක්ෂණ සම්බන්ධය සමාජයතුල විෂ සමාජ මාන්ද්‍යවල වගේින් විරහිව යයම් අවසාාවදේ චායරූපත් සමක පල කර පේවත්ත එක් නතාව තුල යම් අනත ්‍යත්තිේ නොනගේ අනතබිය දුරකිරීමත් මාධ්‍යවල සහපි. බදරග ග වවා නිසා ප විශේෂම ජනතාවට මේ මත් සදිය කරන්නේ. CR පරීක්ෂණය කියන්නේ ඔබ යම් කෙනෙක් හිතනව ඉතාම අමාරුව ඉතාම වේදනනාසාහත පරීක්ෂණ කියල හෙම පරක්ෂයක් නෙමේ යම අපපහස්තාවයක් ඇතිවන්න පුළුවන් නමුත් ඒ අපපසස්තාවේ ඔබ විසින් විඳගැනීම දීර්කාලීන යහපත් ප්‍රතිපඵල උදාකිරීම සද අත්‍යාවශ වයවා. ඒ නිසා අනිවාර්රෙන්ම ඔබට පරිීක්ෂ ලක්වන්න කියලා. සෞඛ්‍යාශ ආරක්ෂකකාංශබෝ යනුවත් කලොත්ත එහම අනිවාරෙන් ඔබ යුතුත තම ඔබ ගැ බහිතවන අනිවාරෙන් පිසිාරිකරෙන්න්නවනේගේම එත හරග ඔබේ පවල ගැන බ ප්‍රදශ ගැන සමස්ස රට ගැන. මේ මෝද ය හැගීම ඔබට තියන අනිවාරෙන්ම සෞඛ්‍යපදේශවලට අනුගත වෙන්නවන අපි හමදයම කියපුද්‍යත්තමයි මේක අවබෝධයුත්තව ක්‍රියාත්මකිරීමටම හොඳමද නීතිත්තියවවා. නීති අර අපිට ක්‍රියාත්ම කරන්න වෙන්න ඔබ දිගින්දිකට මේ මහර සලංකා විද ප්‍රදේශලි දක්කමේ සම්බන්ධ අම ය තත්්‍යය තියන මුත් අද වනකොට ඒ ප්‍රදේශල ප ජනාව තරු ර ය ද දදාහ ට ලු පදේශය අප ොඩ හල්යි කල කතාකර නැත මත කරන්න න එක හොඳ පැතරහරනට කිය ගට ද රක වි හ යනකට කිවගේ ද වනකට අටුග ජනාව හද අවබෝධර තියන විශෂගේ ප්‍රජාාවකයන්ටි විශෂ තුති ද ගම දිහට ඒ ඒ මේ. තමගේ නතාවට තේරුම් කල්ලා. ජනතාව තාම නිවර දි කට වැදගත් ම ප්‍රදශ වෝ කර ග න්න අද දවස්තුල හිත ක් ්‍රමාණයක් ැලසුම් කල්ල න අට ුගම් ්‍රදශ තර තට . ප්‍රජායකන්ගේ දයිකතත් එක් යග දෞත් එක සෞඛ්‍යාශට ලැබිචු දවත්ත නිසා කිසිසත්ම පැකිලෙන්නේ පා අපිට පිස්ප පික්ෂණ ලක්කිරීම හ තමයි රග අඳුරගන්න පුුවන් වෙන්නේ රෝගීන් හඳුලගත්වත්තමයි මාජෙන් ය වෙන් කරන්න පුුවන්වෙන්නේ ෝගීන් සමාජයතුල සිටිනතාක්කාල් සමාජය නාරක්ෂිතයි ඔබ නිවසතු රෝගියක් හිටියොත්තෙම ඔබ සියල දෙෙන නාරක්ෂිතයි එනිසා ෝගීන් හඳුනගන රෝගීන්නේ සමාජය වකිරීම තමයි. ප්‍රධානම කාරණය වන්නන මරග ්‍යපතිය පාලනය කිරීම සහ. නිසා එකවශක් උපරම හෝ යන. බලාපුරොත් න එහෙම සහයෝග දුන්නත් තමයි අපිට සෞඛ්‍යාංශ විදිහයටට මේ පාලනය කිරමිදා හොඳ තත්වකට යන්න පුුවන්ගන්න. ඒම සහයෝගේ දේලා අපිට කොයි කාලසේමාවක මේ තත්වේ පාලනය කරගන්න පුළුවන්ේද. විශෂන් මේ කොළඹ තත්තේ මේ කොළඹ ත්වය මයි ඔඩුදදු ලතියෙෙන ඒක අපිට ඉදිරි කොයි කාලසේමාවක් තුළ පාලනය කරගන්න පුුවන්කම ලැවයිද මේ ජනතසාය ලැබුණුත්? මංහිතනඒ හරි වැදගත් ප්‍රශ්යක් රංඟට මොද අපිට හැමදෑම මේ රටක් ප්‍රදේශයක් වහගන ඉන්න බෑ. එනි සතමයි ආසන්නම් අවස්සා මේ දත්ත එදිෙදා සමාලෝචනය කල්ලා ඒ ප්‍රදේශ හුදකලාබවෙන් ඉවත් කිරීීම සඳ අපිට එ ආසන්න මොහොතේදී යම් අවදානක එක්ක හැබැයි අපේ හද කලාව යත්කිරීම සබන් ීර ග ද උදාහ විදට කොලප ප්‍රදශ හිපිය අපි හදලාබව දසන වත් කලේ ත්ත යටට. කොට විශේෂයෙන්ම අපගේයේ දත්තමත ිටලයි තීරණ ගන්නකොට ඒ ප්‍රදශල ජනතාවට ලොකු අක්කීමක් එනවා. අර හුද කලාබව තියනවස්ාව හසු ක්ගේ හැසි උද කලාව දත් කලා පසේ න සන ග යි නැවේ ප්‍රදේ ද කලා ප්‍රදේශ පත් න දර සිදව නව රෝ පයක් ද ෙ ේෂම ලාපරොත්වයෙනවා මේ ප්‍රදේශ සම්බන්ධ මේ රෝගී සසාමනයෙන් බී ෞෂන් සමය දවස් ාතර කියල කියන්නේ තොට ජනතාව හරියට හැසුරනුත්. දව දාහතරකට වට අඩු කාල සීමවක ි හද කලාබ ව කර පුුවන්ක ලැබන එනි ජනතාව ගත තමයි හද කලා ප්‍රදේශ ජනතාව හැර ද ප හදකලා වත් ප ජනත සන ද මයි ඒ ග ්‍ර කිය ො ර ම සන්ධ මේ වන කොට යම්යම් සුබදා තත්වයන් මතුවීමින් තියෙනවා විශෂ අපි ආරම් ේද ට ත රග ක් ෝ ස ල පි තමයි ජ යිද ර රග. වි්‍යාපතිය සම්බන්ධය යම් අනතුරුවගේ අපිට කරන්න සිද්දනේ බලනබල PCR සාම්පල්ල අපිට ලැිච් දත්ක අපි දැක්ක වර ලෝ දෙකහෙමනන් රෝගීන්ගගේ වෛර සාන්ද්‍රන තා මහල ටමක තිබුණයි කියලා. තු මේ වදර අපි දක්ක නැති පල රල්ලව වි අප දැකපු නැති තත්ව. නමුත් දැන් මේ දෙවින් රැල ආරම්මිද අපික කිවවා මු දැන් මේ වෙනකොට අපට ලැබෙන ආරංචය අනුව දැන් කොව හක සබා සීමය ඇතුල අපිකට PCRරල. ද්ලයාගේ ඉන්ිුල්ි ි සම්පල් ජයව සම්පල් ගත්තාහම වයිරසාාද්‍රයයා මුලින් තිුණ ත්වට යම් අඩුත්වයක පත්වෙමී යනවා. පත්වෙමින් යන. එතට මේ අඩුවමින් යන වෛර සාාන්්‍රනය හර කියවෙන පනිවිඩතමයි. රෝග ව්‍යාත්තියත් ඉදිරි කාල සීමාව තුලද කොළම මහනගරසබ සීමාව ඇතුලේ අඩුවෙන්න පුළුවන් කියල. එනිසා ඒක යම් සුබදා හි තත්වයක්. න ජනතාව ත ද නත් ප ච පු ුව ශෂ පි නවා කොව මහනකර සීමාව ඇතුළ ජනතාවට තව කෙටිකාලාලයක් විවසීමෙන් ඉන්න විශේෂ හොදකලාන පලතින ප්‍රදේශවල ඒ ඔබගේ ඉවසීම හරහා. ඔබගේ ඒ හදකලලා බව එකදවක දෙක හරි ව කොටකරන්න අපි පුළුවන් ඒවාගේ හොදකලා විවත් කර නතාවට අපි ප්‍රදේශ ජනතාවට වඩාත්කීම සහගතව හැසිරෙන්න්න. ඒ හර ඔබගේ හුද කලා බව. ඉත් කිරීම දීර්ක කාලීන ඉවත් කිරීම බවට පත්කරගන්න අපිට පුුවන්කම ලැබි. හොඳයි අවසාර වශයෙන් නොබතු වගේ නහන්න දෙයක්තේ නො මේ කාරණාවට පරිබාගෙනවා. ඒ වාධ්‍යවාර්තා පලවෙන්න ගත්තා උසස් පෙල නැති දොස්තරලා හතලිස් පහක් ලඟදීම රෝහල් බට කියලා මේකට ප්‍රතිචාරයක් ලබා දෙන්න පුුවන්. මහිතන්නේ ඉතාම වැදගත් ප්‍රශ්නයක් රංගට මොකොද මේක මේ මේ රටේ සමස්ත අහින්සක දුප්පත් රෝගීන්ගේ ජීවත්වීමේ අයිතියේ පිළිබඳ ප්‍රශ්නයක්න්. අපි ශ්‍රී ලංකා වෛද සභාව සම්න්ධයෙන් පහුගගේ කාල තුළ විශේෂෙන්ම පහුගේ අවුරුදු හතරාමාරක පාජශ්‍යයන රත් ඇමතිවරය කරපු කාලසීම ඇතුළ වෛද සභාව සිදධවෙච සමහර දේවල් අපි බරපතල විේචනයට ලක් කරන්න ප්‍රධාන හතුවක් වුණා වෛද සභාව තුළ මේ සමහර ක්‍රියාකාරකම්. මේ අපොස උසස් පෙල වැඩ තුන මාසමත් සමහර කෙනෙක් ඔබ දන්නවා රංගන අපි සාමාන්‍යයෙන්. සෞඛ්‍යමාත්‍යංශයේ ලිපිකාර තන තුරටෙනෙක් බදව ගන්න ගොඩ අපි හන උසස් පෙල සමස්ත කියලා. ඒ අයි තමයි අපි පපලිකේෂන් කෝන් රණයගගේ. තුට වෛද්‍යවර වෙන්නේ යනවා උසස් පෙල අසමත් අයි. තුො මේ තත්වය අපි ඉතාම වැරදි තත්ත්වයක් විදිරි අපි දැක්ක මේක රටේ ජනතාව එක පත්තිකින් අර මහන්ස වෙලා ඉගෙනගන්න දුප්පත් අහින්සක දෙමාපියන්ගේ දරුවට නසාාරණයක්. නි පත්තිිගත්හම මස් රටයින්න රෝග නතාවට කරන්න සාාරන්න ර ඒනිසාතම පවිශේෂ පැමිණි කලේ සෞක මතු ේට රජායක් පත්වල තෞරද කාර ාව ගතවන කිසිදයක්ක් වන්නතුමේ සම්බඳ ඒනිම විේෂ කිවේ තත්වේ නිවදදි ීතුකලේ සම්න්ධ සෞඛ්‍ය මතතුමිය විශක්ට කමිටුවක් පත් කලලා කමිටු නිර්දශන වනකොට ඒ සම්බන්ධ වගේ යුතුපුදගල සන් ක්‍රියාම ල සෞක්‍ය මති තුමේ එනිසා විශෂ විස න ගත ද ත ඉදිරිකාලේ. උසස් පෙල සමත් අය පමණක්. උසස් පෙල සමතුන්ට තැන දෙන්න. එකන අධ්‍යාපනයට වටිනාකමක් දෙන ඒ සඳහ පසුබ හැ ආර්තනයක් බවට වෛදිස බව පත්වයුතුයි කියලා අපි එනිසා රජවෛන්ධාරී සංගම විදියට මේ තිය තත්ත්ව මේ තියන භයනක බව පැහැදිලුවම් කියපු සංවිධානයක් විදිහට, මේ තත්වේ ඉදිරියට ගෙනයාාවම සඳහා රජයට සහ සෞඛ්‍යමාත්‍යශයට ශ්‍රී ලංකා වෛද බවතුළ මේ පරිසිර නිර්මාණය කරන්න අශ්‍ය පසු හදන්න අප උපරිම සයෝගෙ දෙන්න බපොරොත්තු වේ. යි බෝමස්ෝතයේ අප සජීව සම්බන්ධ කරගෙන කාරණා ගණනාවක් කතා කලාබතුමමාට, බෝමස්තෝතියි රජයේ වෛදනල ධරීගේ සංගමයේ සංස්කාරර්කවයිද හරි තලුත්ගේ මහතායි අප සජීව සම්බන්ධ කරගත්තේ, කොරෝනාා ගැන කතාපා කරමින් ඉනිඳලා විවෙරාමකට යන්න ටෝනි හැබැ ඊට මත්තෙන් අද දවස ගැන කතා කරනම දෙසැම්බර් පලෙන්ද කියල කිවවම එක මතක්වෙන දවස. ලෝක ඒත් දි ආ නිදර්ශ ව කම සිංගලියින්. රන්නේ වගකීම ඉටු කරමු එච්චයි වේ වලකමු. ලෝකඒස්තනය අද දිනටේදී තිබෙනවා. ඒය අනුව මෙවර ඒ තේම වන්නේ තාරුන්නේ වගකීම ඉට කරමු එච්චයි වේ වාලත්කමු යන්නයි. මෙන මෙහම සහනකුද්ධානෝකත්තෙක්ක ශ්‍රීලං කවේ එච්චයි හෙවත් මානව ප්‍රතිශක්තිය කරන්න උනතා වෛරසේ පැතිරීම සම්බන්ධයෙන්. අඩු අවධානම් සහිත රටක්න නමුත්. ්‍ර ංකාව තුළ ර්තාාවන නව ච්චයිවී ආසාධිත රෝගයන්ගේ කැපීපෙන්න වර්ධනයක් මැතකාලේ තුළ දක්නට ලැබෙන බව ජාතික ලංගාශිත රෝගා ස් මර්ධන වැඩිස්ථාන ප්‍රකාශ කරනවා. ඒ ඔබ අවධානය සඳහයි මේ විරාමයක්. අදපත්තරේ ප්‍රධාන පිටුවේ තිේෙනවක් කතාවක් මෙහෙම දිවිනැගුමේ රුපියල් කෝටිත්තියක් වැෑකර නිවාස ආාරදුන් බව්ට චෝදන එල්ල වූ නඩුවිබාගේ තින්දුව බුද්ධිමාල් රුබේරුගේ වාර්තාව. බැසිල් ඇතුළු සිව්දනනා නිදොස් කොට නිදස් විත්තිකරුන්ටේරයේ චෝදනා පැමිල්ල විසින් සාධාරණ සැකයකින් තොර ඔප්පු කරනෑ එබයි තින්දනේ අදපත්තරේ ප්‍රාන පිටුවනොයි ඒවර්තාවාරංගෙන්. ඒ අතරේ පරිසර ඇමතුමා කරන ප්‍රකාශයක්බ රටේ වැඩිම පරිසරහනිකිරීම් වාර්තාාව වන්නේ පුත්තලම් දිශවික්කයේ නිදර්ශ නිවක්‍රම සිංහලිය. රටතුළ වැඩිම පරිසරානිිකිරින්ම් වර්ාව දිශිකය ලෙස පුත්තලම් දිශ්‍රිකයේ මේමනි විට හඳනා ගෙන ඇතැයින් පරිස අමාත්ත මහි ම්බරවීරකේ. එතම සධන් කර සටේ පුදත්තලම යනු අති දුෂ්කර ප්‍රදේශයක් වන බැවින් පවත්තින වනන්තර විනාශකිරීම හර ප්‍රදේශයේ මනිසුන් කුමක් අපේක්ෂ කරන්නේයදැයි පැහැදිලි නොවන බවයි කියලා වැඩදුරටත් දාළතේරු. හරි ඒකත් එක්ව දාලතයවා මේ එසේ මහත්ම නා්ඩ බලට පත්ව පසු පරස විනාශකකිරීම හහිළයාමින් පවතින බවට සමාජ භාධෝස්සේ කරුණ ලබන ඇතැම් ප්‍රචාර්ර අසත්්‍ය මව අමාතරයා කිව්වයි කියලා දැන් කියනවා වැඩිම පරිසරහනිමී ර්තාාවන්‍ය පුත්තලම් දවිශ්‍රික්කය කියලා ඒමඩම් ගරු ඇමත්තුමනි බලධාරයින් සමගෙක්වෙලා මෙවා පිට පස්ස දේශපාලඥාන් කොච්චට හිටියාද කොච්චට ඉන්නවාද අන්නේ එකටික හොයල බලන්න. එතකොට ඉස්සල්ලම් ඔවන් පිළිබඳව දැඩිව අවධානයම කරන්න හානියක් සිදනු අවස්ථාවකදේ හානය පිටු පසහිටේ කව්ද කියනෙක හොයලා නීති බගින් ක්‍රියා කල්ලා ජනතාවට පෙන්නුම් කරන්න අන්න එතකොට මෙවා ගොඩක්තුරට අඩුවේ කේන දේ තමයි ජනතාවගේ විශ්වාසය. හය අතරේ මේ වෙනම කතාවක් ආවිත්මහනුවර ෙල්ලි ලතේෙනන මානුර තවත් දෙපොලක පොළො හෙල්ලෙලා ජේල් ජයසිග සාහත් තෙල්දින චන්ද නැයිලියන්. තලාතුොය අනුරගම විනාඩියයි දිගන අඹ කොටේ හඬකුත් ඇයිලා. මානුවර දිගන අමකොටේසාහ තලාතුවය පොලිස් වසමේ අනුරගම යන ප්‍රදේශ දෙකේ පෙේදාරාක්ටේ සළු භූකම්පන තත්ත්යක් ඇති වූ බව ප්‍රදේශවාශයෙන් සදාහන්කිරීමක් කලතිෙනවා තලාතුව අුගම් ප්‍රේශයේී ඇතිවූ සුළ භකම්පනතත්වය සබන්ධයෙන් ප්‍රදේශවාශයෙන් තලාතුවය පොලිසියට දැනුම්දේලා විනාඩියයක්ක් වනි සුළු වේලාක්තුළ ඇතිවූ මෙම භූකපන තත්වය පිළබඳ තලාතුවය පොලිසිය, භුවිද්‍යහ පතල්කාරයංශයට දැනම්දීලැතිබෙන නාඩියක් කියලකැන සු වෙලාවවෙේ එල්ලිල්ලක් ගැන කතා කරම්. ඒ අතරේ වරෙන් වර මේ මානුවර පැත්තේ හෙල්ලිලි වාර්තාවෙන්න්න ගන්න ඔය එකක් වතක් කරට ඕනි. හොඳයි අප දැන් සජීව සම්බන්ධ කරගන්නවා නියුජ්‍ය පොලස්පති ීතිෙක් ජත්‍රණ මතාව සබ දේශසනක්ක බතුමන්ට සුබදේසනා කොටත්ග පළමු දැනගමූ වෙනම කාරණාවක්. ක්‍රිකට් ක්‍රඩක දරංජයේසිල්වාගේ ප්‍රියා ඝාතනය කිරීමේ සදුවේම. ට ලකට පෙළ සෑන කතාබාට අලක් වුණ මඇත කාලින මේ පිළිබඳව අවධානය අඩුුව ලතිබද කියලා ප්‍රශ්නමත්තුවෙන් අත්ගත්තා කොමරි මේ සැක්කරු පිළිබඳව කාරණාව නැවත්ත මතුව ලතිබෙනවනේද ඒක බම් මොලින් බොතුමාග දැගන්න ඇතරම මේ සිදුවීම වෙලා තියෙන්නේ දෙදස් දහටේ අවුරුද්ධය මැයිමාසේ ගල්කිස් අගුලාන ඒ ප්‍රදේශයේදී ක්‍රිගට ක්‍රීඩකයාගේ පියා ගාතනය කරලා තියනවා ද මේ ඝාතනය කරපු සැලසුමේ ප්‍රධාන සැකකරු. හැටියට හඳුනගත්ත ධර්මසි පෙරෙන නැමති පුද්ගලයා සම්බන්ධෙන් අපි වරතුවක් ලබාගත්ත අධිකරණයෙන්. ය අධිකරණයෙන් ලබා වරෙන්තුව ලබාගන්නඩ මේ සිද්ධිය එක හේතුවක් වුණා ඒ වගේ ඔබදන්නවා පහුගිය මැයි මාසේ විසිතුන්වෙනි ද මේ කෝවිඩ සංගතයක් එක්කම මොරටුව ප්‍රදේශයේ ලසල ක්ගාවට ල්ලයි වෙලන්සල් හිමියට වැඩිතියල පලාගයා යතුරුපැදිියකින් ඒක මෙහෙවල තියනෙත් ඒ සම්බඳ TV දර්ශනවත් මංහිතන්නේ ප්‍රදර්ශනය වුණනා මාධ්‍යවල ඒක සැලසුම් කර තියනෙත් මේ පුද්ගලයා බවට තමයි වාර්තාාවන ුබයිසිට යපු කන්ඩායිමගින් යතුුපැදීකින් අපපු පුද්ගලින්න්දදනකින් කෙනෙත් තමයි වැඩිතිබ ඇති ඒගනිසා. මේ සසිියල්ල සම්ාධන අධිකාරණයට වාර්තා කරල අවරතුුවක් ලබාගත්තා. ඒ වරතු ලන්සේ ලිය නර පිහිට අන්ර්ජාතික පොලිස් ළස්ථානයට අපේ ශ්‍රී ලංකා සාකාවමගින් යොමු කර. රතු ොකරට පසේ මන රතුනිේදයක් නිකුත් කරන්න සෑහිමකට පත්වෙන් ඕනේ සැකරුුවක් ගැනතියෙන කාරන. ඉති ඒ අල්ල සලකළ බල්ල අන්තර්ජාතික පොලිස් මුලස්ථානය රතු නිවේදනයක් කෝට නිුත් කර රතුනිවදනයක් නිකුත්රා මේ එක ලෝක හැම රටකටම ෙදධහරිරනේ පුද්ගලයායට රතුනිේදනයක් නිකුත් කර ති නො කියලා ඒගේ ප්‍රතිපලයක් ඇන්ට තමයි එක් අතරබය එම රාජයේ අබුඩාබි පොලිසිය මගින් මේ සැකකරු. ඒේ දනෙද අතඩංගකොට අරගන තියෙන්නේෙ. ඒ නිලවශෙන් අපේ කොල්ලඹ පිහිටි අන්තර්ජාතික ක පොලිස්සේක ගේවතම මේ අත්තඩංකොට ගැනීමෙන ැනුන්දුන්න. එඒවගේම අපි ඉදිරියේද මේරටේ අපරාධ කීපයක්ම මේ ගාතනයට අතරෝ සිදු කල්ලතිනවා ඔෝ ශ්‍රී ලංකාවට ගන්නවා ගැනීමට රාජ්‍ය තාන්ත්‍රික මට්ටමි නවශ්‍ය කටයතු කරමින් පවතිනවා. හොයි එලකට බංගහන්නම් මහර බන්ධනාගාරය සිදුවීම. මේ කැරල්ලේ. අවශේෂ තාමත් ක්‍රාත්ප කෙනවාද ඒ රාත්‍රියයත් ඇතුළිමහිටපුසිරකරුවන් දෙිපිරිසක් අර ැටමක් ඇතවුණු බවට පවත් පත්ව අර්තා කළ තියෙනවා ම එතනින් පටන්ගන්න කැමතියි ඇතරම දැ මේ වන විට රංගන මර පුද්ගලයෝ එකසිය හදදෙනෙක් විතර. ඒ රැඳවියෝ රෝල් ගතරලා තියව එකකැන ඒ අවශ්‍යන කොට හිටියේ හැටයි දැන් ට අමතරව තව එතකොට හතලි සතක් පිතර ඇතුළත් කර මේ ඇතුළත් කරපුවාය බොහෝ දෙනෙක් බන්ධනාගාරය තුල අ්‍යන්තර ගැටු මේ කැන ඕුනොුන් අතර ඇතිකරගත්ත ගැටුම්මල ප්‍රතිඵලයක් හැටිට තමයි තුවල්ලබල රෝහල් ගත කරලා තියෙන්නේ ඉතින් ඒ අයගෙන් දැන්. ිය ිහිල්ල තියෙනවා අතනෙකුට අසන්න පිරිසක්ඒ වගේම තවත් දෙනෙ බන්ධානාාරනල ධරින් දෙනෙක් තු අල්ලබලතින. එතකු එකසිය හතයි දෙකයි එකය නමදනෙක් තු අල්ලබල තියනවා ඊ හවසත් අම්මාකාරයකට ඒ ඇතුළයි අභ්‍යන්තර ගැටුම්මලි තු අල්ලබල හිටපු පිරිස්තමයි ඇතුළත් කරලා තියෙ. එතු සම්පූර්ණ හදදෙනනෙක් වෙනවා තුවාල්ලබල ඇතුළත් කරපු ප්‍රමාණේ. ක තමයි දන් න ත්වය දැන් මේ වනට අපරාධ පරීක්ෂණ දෙපාර්ේන්තුව විර්ශනය ආරම්භ කරලති න අපරාධමය විමර්ශණයක් ඒවාගේ අලාබ පිළිබඳ තක්සේරු ලබාගැනීම නීමිතයි බන්ඳනාගාර අධිකාරිවරයාගේ කාර්යාලේ සාකාර අධිකාරි කාර්යාලය ඒවාගේම ලේඛනාගාරය බෝජනාගාරය රෝහල ඒවාගේම වාට සිරමැදිරි විනය පිළිබඳ කටයුතු කරන කාර්යාලේ මේ සියල්ලම ගිනි තබා විශරල තියෙන බවට මයි ර්තාව දී ගැන තක්ෂරු ලබාගන්න නියමතයි ඒවගේම මේ සම්බන්ධ මහෙත්‍රත් පරීක්ෂණය පැත්වීමටත් නියමිතව තිබෙනවා. ඒගේ අද දිවන්න පතරේ පොල්ගිඩියකුරෙන් ප්‍රධාන ශිෂ්පාටය වාර්තා කල තියෙනවා බදධනා ාඩ රෝවාල යම් අයෙක් ප්‍රධානයක් කියල තමයි වචන දාලතිබන මේ කොම සිදුවීමම පිට පස නැතන් හඋස්ස ගැන්වීම පි පස සිත්නුවක් කියලා තොරතුර වාර්තාාවල තියෙනවාද ඔද ඒ ගැන යම් බුද්්‍යංශ වාර්තාවගේම අනිකුත් වාර්තාවලින් යම් අනවරණයක් සිද්ධ වෙලා තියෙනවා. ද මේ වගේ ආයතනයක සිරකරුවෝ තමයි ඉන්න නැත රැඳවියෝ ඉන්න. ද ඔවුන් එක මේ කෝවි රෝගයක්ත්ත එක්ක පාලනය කිරීමේදී. යම් යම් ක්‍රමෝපායන් අනුගමනය කිරීම ඒගේ ඒ සම්බන්ධව ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව යම් අපගමනයක් තියෙනවා කියලා. ය තු ැල ඒක ්‍රපල ැටියටම සැකරුවන් රැදවියන් යම් පෙළබවීම කුුණාද කියලා යම් ය ම කාරයට විර්ශනයක් සිදුි කරනවා ඒක ප්‍රතිඵලයක් කැට තමයි මුලින්ම නොසන්සුන්තාවයක් ඇති වෙලා බන්ධනාගරල්ල ධාරීන්දෙන්නේ කවුන්ගේ බාරයට ගත්තේ පස්සෙමක කරල්ලක් බවට වර්ධනයවුණේ මෙන්න රාජකාරිමය. පැහැරැහැරීම් නොසැලකිලිමත් ක්‍රියා මේ ක්‍රියාවන් සම්බන්ධය නයම් තැරත්තෙක වගකීමක් තියෙන බවට තමයි වාර්තා වෙලා තින කෙසවිත් මේ සම්බන්ධව විමර්ශණයක් දැන්න සිදු කරනවා එක් පැත්තකින් අපරාධමය විමර්ෂනයක් අපරාධ පරීක්ෂණ දෙපාර්ත්මේව සිදු කරනවා. අනෙක් පැත්තෙන් අනික් විමර්ශනය දැන් අධිකාරය ැතුම විසින් කමිටුවක් පත් කලති නො ඒකමිටුවමගින් ඒ අදාලාකාරයට සිදු කරනු ඇති. දැන් ඊළඟට දැන් ඔබතුවා සධහන් කලා බුද්ධ්‍යාංශ වාර්තාකරනවා යම් අයෙක් මේ විදියට උසගැන්වීමක් කලාාද කියන කාරණාව. එතකොට මටතියන ප්‍රශ්නය මේ බුද්ධංශ මේ කැරල්ල වෙන්නට පෙරාතුව මේ වැනි කැරල්ලක් සිදුවෙන්ට අනුව කියන කාරණාව අනාාවරණය කරගත්තේ නැන්ද. නෑ ඇත්තටම දැක ෂනිකව. මේක නිකව කියන්නේ සාමාන්‍යයෙන් පෑ කීපයක් ඇතිවවෙච්ච ක්‍රියාවලයක්ක් තමයි මේක වෙන්නේ. ඇති සාමාන්‍යෙන් අපි ගත්තොත් බධනාගාරය තුළ පරිපාලන කට සම්පූර්යෙන්ම තියන්නේ බඳනාගාර නිලධාරීගේ අතේ නමුදද මේ සිද්ධියන් තුවාල් ලබපු පුදගලයෝ ඒවාගේ අවටින්න්න අය ප්‍රශ්න කිීම් ලබාගත ොතුරුවන්නුව තමයි මේ කාරර්ණා අනවරණය වෙලාතියන්නේ. ඒති ඒ අනුව තමයි. දරි ඩිකරන ත් මේක පැයකීපයක් ඇතුළට තමයි මේ සිද්ධිය වර්ධනයක් වෙලා තියෙන්නේ යම් ආකාරයක ප්‍රකෝපවම් ඒ කාරණාමත න උත්සාානයෙන් බන්ඳනාගර පද්ධතියන් තුළ යම්මම් බුද්ධි තොරතුරු ක්‍රියාත්මකිමින් පවතියනවා. සබාල්ලාට රැඳවයන්සේ ඉන්නට පුළුවන්කපතියනවා මේ වගේ කාරණා හරි හැටි ක්‍රියාත්මකවීම කියන්න කාරණාව ගැන දේගැන වදුරටත් අවධනී යමුකිරීම අශ්‍යයි කියලා විශ්වාස කරන්න නැන්්ද මේ සිදුවීම. ඇතිහා දැනගන්න තිබුණා නං කිය නැවත හැගෙනකොට. ඇතන ඔ ඔබ කියන කාරණය සම්බන්ධ තමයි දැමක් මිටුවක් පත් කරලා ඒ ගැන ස්ොයාබලන්නද අපේ රටේ බඳනාගාර පද්ධතියේ මෙවැනි ක්‍රියා නැවත ඇති නොවීතුයි. නොමු අප ඒක දෙයක් මතක තියාගන්න ඕනේ. බඳනාගාර ඇතුලේ ෆෝන් පාවිච්චි කරා හැම තැනම කොහේ අරි ලංකාවේ අපරාධයක්ක් වුණු තඒේ ෆෝන් එක කනෙක්වවෙන්නේ බන්ඳනාගාරයට. යාගේම බඳනාාරය ඇතුළේ මද්‍ර ේජාවාරම් සිදදුුණන. එවාගේීමම බඳනාගාරය ඇතුළිට බන්ධනාගරය තුළට මතරව වේ ගියා. ඉති මේ කටතු දැන් සම්පූර්යෙන්ම නැවතිලාති නො. ඉස්සර පාතාාල නායකෝ බන්ධනාගාරී ඇතුළේ ඉදගන. සංවිධානාත්ම ක අපරාද සිද් කලලා ැන් ඒවා සිදුකරන්නට අවස්ථාවක් ලැබිලනෑ. ඇති ඒක නිසා ඒගොල්ො හිත්තුවේ ගොලන්ට ඕන දෙයක් කරන්න පුළුවන් කියලා බන්ඳනාගරයෙනනමුත් ඔබදන්නවා. විශේෂෙන්ම ආරක්ෂක ලේකම්තුමාගේ මැදිියහත්වීම යටතේ විශේෂකාරය බලකායඇත් අපි යොදෝල සම්පූර්ණ මේ ක්‍රියාවලිය නවත් තලතියනවා. ඉති ඒේ ප්‍රතිපාලයක් හැටියට සමහර වෙලාවට යම්යම් කණ්ඩායම් මෙවැනි කටේතු සිදකරන්න පුළුවන්. පිළිගන්න ඔබ කියන කරන ශක්තිමත් යාන්ත්‍රණයක් නැවතම මෙවැනි සිද්ධි ඇති නොවීමට අවශ්‍ය වෙනවා. හොඳයි ඒනට අවසාන වශයෙන් නබතුමාට යමක් ජනතාවට පනිිවිලයක් දෙන්න තේරවනන්ගේ සඳාවවර තවස්ථාව. ඔ ඇතරම එකක් තමායි දැම් කොවිට් සම්බන්ධ කතන්දරේ සෞඛ්‍ය බලධාරීගේ නියෝගවලට හැමවෙලාම අනුගතව කටයුතු කරන්න කිය PCR පරීක්ෂණ ඒවගේ කාරර්ණ අනිතක තමයි රංගන්න දැන් අපේ රටේ දිනකට රානතුරුවලින් මරණ දහයක් විතර වාර්තාාව වන කොවිද්ඩොලට ඉස්සෙල්ලා. ඉට පස්සේ මරණ අඩුවීමක් දක්නට ලැබුණන සිීගෙන් රෝුන නැත්ත බින්දුවට පත් වන. ඔක්තෝබර් හතරනි පස් ඔක්තෝබර් හතරවෙනිද ඉඳලලා මාහසක විතර කාලයක් තුළ බොහෝ වෙලාවට අනතුර සිදුවීමක් . නේම නැහැ මාර්කරයානුතුරුන්නේ නෑ නමු දැන් ඒ පෙරිඳල අයි වර්ධනය වෙලා මේ දවසකට දහයක් මරිච්ච ගාන බින්ඳුවට ඇවිල්ල තිබිච්චේක නැවත අද උදසන හය අවසන වන්න පැවිසි අතර වෙනකොට හත්ක් දක්කවර්ධනය වෙලාතින ඒ යා අනතුරින් හද දෙෙනෙක් මරලතිනේ එකකැන යි පරණතත්වට අප යන. වාන ගමනා ගමේ යිසුපුෘතු පාදිසිදුවීමම මේ කරණ වැඩපුලුව ම විශේෂම ඉල්ලන්නේ පාරේ වාහන පදවන අයගෙන් සමමාල්ලාට කාලගුණයක් මේදවස්වල අයපත් පාරවල් හදනෝ අලුත්‍රඩියා කරනවා ප්‍රවේශවෙන් වාන පදවන්න. ඔබ රියදුරෙක් නම් කිසිම වෙලා ඔබ රියානතුරක සැකකරුවෙක් වෙන්න එ ඔබ මගේෙක් නම් පාරේ පයින් ගමන් කරන කෙනෙක් නම් කිසිම අවස්ථාව කරියානතුරක විදිතෙක්වන්නේ එපා සංඥ්‍යාවලට ගරු කරන්න පාරේ. නියමතැනින් පරමාරුවෙන්න්න හරි පැත්ත පාර ගමන් කරන්න අධිවේගෙන් රිය පදවන්න එපා බීමත්ව රිය පදවන්නපා නොසැලකිල්ලෙන් රිය පදවන්න එපා අපිට රියානතුරු දැන් වර්ධනයක් ති නො එක පාලි කරගන්න අවශ්‍යයි. පොමිස්තේ ඒබටවා නියෝජ් පොිස්පත නීතියෙ ාජත් ්‍රෝණනමතායි සජීවිව සබබන්ධ කර ගත්තේ. ඒළඟට අපි කාව ම්ෝජයට ගිය මන ගැන කතා කරමුද ඉත්තා එස්සරහම බොලින්ම පත්තරේ සටහන බල්ලෙන්. මෙන්ඩකාව ශ්‍රී ලංකාවෙන් පාකිස්ථානයට තෑගිදුන් කාාවන් හස්තියා කාම්බෝජයට ගමන් අරබයි කියලා දෙවෙන්න පත්තරේ වාර්තා කරලා තියෙනවා. හොඩයි අපේක ීඩියෝදර්ශන බල සුප්‍රට පොබ්ගායිකා සහොලිවත් සිනමා නිෙලි ෂර්ගේයනුගහයෙන් ලොව හොද කලා මා අලයා ලෙස අන්වර්තනාමෙන් හඳුන කාවන් නැමති අලියා පගිස්ානය සිට කාම්බෝජයට ගුවනින් රැගෙන ගිය. එක්දස්නම සයසූ පර්්යේදී ශ්‍රීලංකාවෙන් පකිස්ානයට පරිත්‍යයක් ලෙසයි මෙම කාවන්නලිය පකිස්ථානයට වාතිබුණේ. වසරතිස්සායක් පාකිස්ථානයේ දම්වැල් දමා සත්ව උද්‍යානයක හුද කලාව මෙම කාවන්නලියා ජීවත්වුණ. වසර ගණක් මෙ අයුරින් හද කලාව ජීවත්වීම නිසා විධ රෝගාබාධයන්ටද අලියා ලක් වුණ.ේතත්ව හමුවේ විශේෂ ගුවඥ්‍යායකින් කාවන්නලියා කාම්බෝජයේ වනන්තරාභය භූමියකට රැගෙනයනු ලැබ. ඒ කාවන්ගේ කතාව ඒළඟට ඔන්ලන් අධ්‍යාපන මෙගෙන සෑහින සමාජි කතිකාවක් ඇතුවෙලා තිබෙනවා. හැමෝටම මේක පුළුවන්ද. හැමෝටම මේ සඳ අවශ්ට පාසකම තියෙනවන් මෙක සෑහෙන කතාබක් අධ්‍යාපනය කන්න සැමට සමානව සපේන දෙයක්. උත්තරීත්රදයක් ඇ මේ කොරෝනත් එක් ඔන්ලයින් අධ්‍යාපනය කරා ගබන් කරන්නකොට හැමෝට මේඒ සමාන අයිතිහාසිකබිම හහිමේනවාද. මේගැන සෑන සමාජි කතිකා වක්ති වුණා. එතකොට සභර මෙහෙමත් කරනවා. මේ ලෝකෙම තාක්ෂණයට යන යුගයේ මෙහෙමයි ජීවිතයේ මොරගා බැව ළමයි ඔන්ලයින් යන්න අඩි හැටක වතුර ටැන්කේ වඋඩ ආන බඩු හිරාන් ලියන්. මෙම් බල. ්‍රටැකේ ඩ සම්පූන වත්‍ර ැක්කේතේ නවා ඉරිවාස උඩ වෙනම සමීපචාර්රෝපයක් දාාලතය නෝ දරුවන් ජල ටැකේට නගි ආකාරයයි අධ්‍යාපන කටයතුළ නිරත වඩාකාරේ. පවතින කොරණාවසංගති හැමුවේ තම අධ්‍යාපන කටයතු වෙනෙන් න් Onlineයින් පාඩම් වෙනුවෙන් දිනපතා අඩි හැටකට අසන්න උකින්ජු ජලටැන්කකට නැගී අධ්‍යයනටයතු කන්න දරුවන් පිරිසක් නවගත්තේ ගම මොගාවව ගම්මානයේද දැක්ගන්ට පුළුවන් වෙලා. දැවැන්තේ සුන්දර කඳුපන්තියක සමන්විත මොනගාව ගම්මානය තුළ පදිංචි ජනතාවගේ ජීවිත. ඒ තරන් සුද්දරනෑ ගෝවිතැනින් දිවිගවෙන මේ මිනිස්සුන්ට වන අලින්ගෙන් එලවන තර්ජන ද අඩුවක් නෑ කාලෙකදී දැඩි නියගෙන් බැටකන මේ මනිසුන්ගේ ජීවිත කලේලි වන්නට පටන් ත්තේ සැප්තැම්බරවලින් පසුව ලැබෙන මහ වැසිත එක්යි. ඒ සියල් හමුවේ මේ මිනිසුන් තම දරුවන්ට නිස ලෙස අධ්‍යාපනය ලබාදී රටේ ඉහල තැන් කෙසේ වෙතත් පොළුව පයගහලා සිටි හැකි රැකයා ලබාගැනීමට බාත් ඒසත් ගන්නේ සියලු බාධක මැදයි. ලොෝ ජයගනට වරදරන මොරගාවව දරුවන් පවත්තින කොරුණණාව වංගතය තවත් බාදධකයක් ගෙන දී තිබෙන්නේ තිබෙන බාධික ජයගැනීමට පවා නොහැකි තත්වයක් බු ඒ කියේලා ඩදුටත්දාලතියනු. නවතත් එම අවස්ථාව බල්ලන මන් කතා කරමු. කොරෝණ වසංගතියත් සමඟ පාසල්ලා පෞද්ගලික උපකාරක පන්ති වැසි අද්ද. ඒවෙනුවෙන් ජංගම දුරකතනහාර න් Onlineයින් අධ්‍යාපනේද මේදරුවන්ට හැදැරීමට සිදුව ඇත්තිී. අපසු සාමාන්‍ය පෙළා අපසු සස් පල විශේධාරාවන් හැදිරෙන් වෙනුවෙන්. වෙනත් විකල්පයක් නොවැැති තත්ත්වයක් ගබුවේ. ඒත් මොරගාවව දරුවන්ට ඔන්ලයින් පාඩම් තම ජංගමු දුරකතන හර අධ්‍යනය කිරීමට බරපතලම බාධාවක් වී ඇත්තේ මොරගාව ඇතුළු ප්‍රදේශ ඇසකට දුරකතන සංඥා තරංගවල පොතින දුෂ්කරතාහේතුවෙන් කියල දාලතියෙනවා මෙන්න තත්තේ ඔවට චාර්ූපයෙන් පලාගන්න පුළුවන් අරය දකුණු පසතියෙන චාරපේතියෙන්නේ නගි ආකාරේ වම්පසතියනෙන මුළල් චාර්ූපේතියෙන්නේ අධ්‍යයන කටය තුළ නිර්ථවනාකාරේ. අධ්‍යාපන බලධරනි ඔබේ සම්පූර්ණ අවධානය සඳහ අප මේ කාරණාවයමු කරනවා. හොඳයි අප ඊට පස්සේ තවත් විදේස් කාරණ කීප එකටයි දැන් යන්න සූදානම් වෙන්නේ. බ්‍රසීලේ ප්‍රත්තට යන්න හදන්නේ බ්‍රසීල ජනපතයේ බොලසරානෝ කොරෝණ එන්න තේපා කියයි.COොවි-19 හවත් නව කොරෝණ වෛදසය ආසාධනයවීම වැලක්කීමට නිපදුවන කිසිදු වෙන්නතා. තබන් කිසිම අවස්ථාව කලබා නොගන්න බ්‍රසීල ජනාධිපතිවරයා. හරේ ක කියයා සිිනෝ බ්‍රසීල වැසියන් වෙනුවෙන් එන්නත් මිලදී ගැනීමක් රජයේ සිදු කරන ඇති නමුත් එන්නට ලබා ගැනීමට කැමතියාට පමණක් කළහැකිඇයිද. බ්‍රසීල ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසාතයෙනවා කෙලයික කියන්න.ඒ අතරේ අපූරු සිදුවීමක් ගැනයි මේ අවධානය. ෝවි19ටරහි ප්‍රතිදේක සමග උපන් සිංගප්පූරු දරුවා සැල්ලන් පුදුම කරවයි. ගේ චරපයක් එක්යි වාර්තා රංග විලතිීන්නේ. සිංඟපූරුවේ කොයි- සාධනය වූ ගර්බණී මවකට දාව. මෙම මාසේ ආරම්බේදී උපත ලැබූ බිඳෙක සතුව. ොවිD-19 එරෙහි ප්‍රතිදය පවතින බව් හඳුනා ගැනීමත් සමඟ. වෛදොරු නැතුළු සවස්ත සෞඛෂ්‍රයම මේමන විට පුදමයට පත්තතිබෙන බව විදෙස් මාධ්‍යවාර්තා කරනවා. ඒ අනු මේමනනි විටත්. එම දරවාසා මව පිළිබඳ අධ්‍යේන සිදු කරමින් සටන බත් සිංගපූරුවේ ගැබිනි මවරුන් ස ඔුන්ගේ නොයිපදදුළු දරුවන් සම්බන්ධයෙන් තවදුරටත් නිීක්ෂණයේ දමින්සටන බවත් සිංගපූර් වෛදරුන් සඳහන් කරනු විශෂයෙන්ම මෙවැනි දරපතකදී වෛරස ආසාධනයක් කෝ ප්‍රතිදය මවගෙන් දරවා වෙත්තු හෝමාරුවී හැක දෙයන්න සම්බන්ධය වැඩදුරටත් අධ්‍යේනය කරමින් පවතෙනවා. සවිශේෂී දරූපතක් විදියට අයි. මේ පිළිබඳව කතාාව මෙම විට ලෝකයේ පොඩා කතා බාහටලක්මින් පවති. ට ෝබ දැං ඔගළු දන්නවා ඩොනල් ට්‍රම් බතුකරපු තත්තේ ලෝකේපුුණා ඔවගැන කතා කරපු හැටි. එතකොට ට්‍රම්්ට නොදෙවැෙනුව ඉස්සරට ජෝගැන කතාවේද. මෙන්න ජෝගේ කතා දෙකක් ජෝබයින්ගේ දවලමන්දිර සනිිවේදන කණඩයමට කාන්තාවන් පමණයිලු.ඇයවැ ප්‍රධාන දුරත් ඉන්දියානු ඇමුලි කානු කාන්තාවකට මරිකාක් ජනපද ලක ජනාධිපත රලස තරී පත්වසිටන ෝ බයිඩන් දවල න්දිරයේ සංනිේදනාංශයේ සඳහා සම්පූර්ණය කාන්තාවන්ගේ සමනත කණඩාම පත්කරගෙන ඇැයි වර්තාාවන. කොමද ජෝග වැඩ සංවේදන බලකායට ඉන්නේ කාන්තාවන් විතරයිලු. ඒජෝමන් නෙත් ඒ ජෝමයි. බල්ලොත්තෙක් ොට්ටු අල්ලා බයින්ගේ අස්තියක් බිින්ඳිලා. බිකාවේ මීලක ජනාධිපත ලෙස තේරී පත්වේසික්ින ෝබයින්ගේ වල්ලු කර අස්තියක් විදිීගොස් ඇතිැ අයිවාර්තා වෙන. බයින් මෙසේ වල්ලු කර අබාධයට ලක්වී ඇත්තෙයි බලු සුරතුලුන් දෙදෙනගෙන් එකකු සමග සෙල්ලම් කිරීමට යාමේදී ඉයැයි ඇමරිකානු මාධ්‍ය බාධ්‍යවාර්තා කරලත වෙනවා. ඔන්න කතන්දරය ඊීලඟෙට දෙවෙනි ට්‍රම් බවට ජෝ බයින් නිසරාට පත්තෙයිද. ඒ අතරේ චීනය තාත් මොකක්දූ පොපොඩුව හඩියාද. ංකි ප්‍රකාශයක් හොඳ කෝවි වසය ආරම්භේ ඉදි අවයි චීන පරේෂකය පවසතේ. කෝවිඩ වසගතය දුර්බූත වයේ ඉන්දියාවෙන් බවට් සාක්ෂ ඇයි චේනේ විද්‍යා අදේ නාය්‍යතනයේ පර්ේශ්කය පරිසක් ප්‍රකාශකරනවා. මේ අදස බෝ විද්‍යාඥාන්ගේ තද බල විවේචනයටත් බඳන් වෙලා. ඉන්දාවේ නාරම්භූ වෛරසේ අපිරිසිදු ජලමාර්ක මගින් ව්‍යාප්තවේ සතුන්ට වෙලඳී ඇතිබාත්. ඒ දෙදස් නානමය වසල අගද. වෛරසේ වර්තාාවූ චීනයේ වූහන් පලාාතට පැමිණ ඇතිබාත් මෙම පරේෂක ෝකයාාසිරවා. අපවිත්්‍ර ජලය පානය කළ සතුන්ගේෙන් මිනිසාට රෝගය සම්ප්‍රශ්ණීව බව ඔවුන්ගේ අදාසයි. නමුත් විශ්වවිද්‍යාලයක වෛ ජානවේදය ස ජයවතොරතුර අධ්‍යා නංශේ මාචාර ඩේවවි ්‍රෝබටඩසන් මෙම් බතය ප්‍රතික්ෂප කරතිබෙන ෝො කෙලත් දාලතයෙන. චීනයෙන් තතාත්ව ඩිල්ලන් අර පැත්තේ ගැමරිකාව චීනය මේ පැත්තෙන් ඉන්දියාව කෝම ඉදි දන්න සමකෝනී ත්‍රිකෝණයකි ඔබත් මාත් එත් කියලකි අන්නවේද අපි දන්න නෑ. ඒ අතරේ අපි බලමු ක්‍රඩාවාර්තාව එල්Pල් හරි උණුසුම් මේ ලංකාදීප ක්‍රීඩා පෙටව. තිසරගේ ප්‍රවේකාටි පිතිහරබේ යාපනයට ජයගනේ මානුවර ක්‍රීඩකයෝ පලමු ජය ලබති කියලා ඔවු තෞද්දුරුටත්වාර්තා කරලා තිබෙනවා. හොඳයි විඩාමයක් අරගන්නටයි සෝදානම විඩාමයෙන් අනතුරු අපි කාටුන් පෙේදී හම්බුවම. අත්තරේ වැඩස්ථානෙන් ඔබ ආරක්ෂාව ඔබ දැනුවත්කිරීම ප්‍රමුකතම කාර්බාලය බවට අප පාත්කර ගිෙනසට බව ඔබදන්නවා. එඒනිසායි අපිට ඔබෙන් මෙතරම් ප්‍රතිචාර ලැබෙන්නේ. එදට අද කලගුණ වර්තාව ගැන කතා කරදදි ගිනිිකොන දිග බංගාල බොක්ක බෝදු ප්‍රදේශ ශ්තව පැවැති පිරිි නවපාතයේ ඒ රටියයේඒ කොළ හහිතය වන විට ත්‍රිකුණනාාමලට ගිනිකොන දෙෙසින් කිෝමිට පන්සිය අනුවක් දුරින් ස්ථානගතව ඇතැයි දැන ගන්නට තියෙන.ඒල් ලංකාවට කෙේ බල පාද කල්ගුණ ද්‍යා දෙපාර්තමේන්තුේ අධ්‍යක්ෂචන්ඩාල් අතුළ කරුණනායකමතා සජීව සම්න්ධවා සුබූදයසනක් පනගව ඔබමට අස්ථාව න ැ ෙට දනවත් කිරින්. සබ දෑசනக்கගඩ ඔබ කියවු පරිදි මෙම පீடன ஆப்பாතය දැனට திருணமலே සිට கிलोோමීට පන්සි අනුවක් පමණ ඇතින්තමාතියන්නේ. එතකොට මේක ක්‍රමක්க்கමේ දිවනට ලංවීමක්තමාதනට පෙන්නුම් කරන්න අප විශ්ලේஷන තුළ. එතකොට මේ අනුව දිවෙයිනේ අපි බොහ විට උතුருත් සහ නැතිද දියම සහ මුතුතීරවල ගැමරසාහ නොගැබර මුහ தீරවල. නම අවස්ාව කඩින්කඩ වැසි සහ සුළගේ වේගේ වැඩිවිී සහ ඉට අතර මුහද දරලවීම තත්්‍යන්තිය අතින් අපි දැනමත් දීවරහානාකපජාවට දැනවත් කරලා තියෙනවා මෙම මුහතු සීමාවල දීවරහා නාකට තුලේ දෙදෙන්ඩපා කියලා විට අමතරව මේ පද්ධතිය බොහෝ විට හෙට හවස්ජාම වෙනකොට මඩ කලපුුවත් මුලති අතරිං මේක දිවයින තුළට ගම බවතමා පෙනන්නේ මෙවැනි ත්යක් මට කලින් උදාවෙලාති නො දෙදාහහි දෙෙසම්බර් විසි හය මේ වගේ සුළෙයි කුුණාටුවක්බාට පරිගත්ව වේ පද්ධතියක් දිවේන තුළට මකිරීමක් සිද්ධ වෙලාති නවා ඉ බලපෑමත් කොයිකයි ප්‍රදේශවලට බලපෑමෙන්න්න සුල් කුුණාටුවක් සේදයෙන්නේ අපඒක පොඩ්ඩක් හොඳ දැනවත් කරම. විශේෂයම මේක විශේෂ බලපෑමත් තියන්නේ ව උතුරු උතුරු මැද නැග නිහහි වයම්බ. හා වගේ පළත් පලතාම මේ තත්වේ බොහ විට අපි අපේක්ෂා කරන්න ඉතිං අනිස්තගතා මෙවැනි සොලිකුණන්තුුවක් මුොහුදේ නම් ගොඩබීමට ඇතුළුවෙන කොට මේ මොහතු ජලයත් ඒ ැනේ සුලිකුණාන්ටට පහලින්තියන මුොහුතු ජලයත් ගොඩබීම කරා ළඟවීන් ඇතිවෙන්ඩ හැකයවත් තියෙනවා ඉති මේ තත් අපි බොෝ විට අපේක්ෂා කරනවා හෙට දිනේ හාවශඥාව මෙ වන්නකොට මෙවැනි තත්යන් ඇතිවවා විශේෂෙන්ම ජනතාවට මතක්රන්න සුළගේ වේගේ වැඩිවීන් ඇතිවන්න පුළුවන් කිලෝමී අසුව අනුව දක් යිලලා ෑ තත්්‍යන්තියන්න පුළුවන් ඉට ස්සේ හද වැසි බපොත්තයෙන්ද හැක අවකුත්තිය ඉති මේ පද්ධදිය බොහෝ විට තුන්ින්දෑම් පත්ේ නැමත මන්නරම පැත්තෙන් අරාබ මොහොත් රට ඇතුළ වේ පත්්‍යයන්තමා දැනක විශ්ලේෂනල පෙන්නු කර. ඔබිස්තුතිය අපේ සවිස්තර දැනුවත් කිරීමක් ඔබට කළේ බලපෑ හැකි පළාත් පිළිබඳවත් විශේෂයෙන් අවධානයම කළා ආදරණය ජනතාවන ඔබේ අවධානය සදාහයි ඒ කල්ගුණන දධපාර්මන්තුවය අධ්‍යක්ෂ ජනන්ඩාල් අතුල කරුණනායකමතා අප සජීවීව සම්බන්ධ කරගත්තයි. හොඳයි කාතුන් පෙළට අවධානයමු කරමු පටන්ගම මවබිමෙන් මේMDි විරත්නැගේ කාටර් එක. දෙන්නගේ දෙබස්ස එක කාන්තාවක්ගේේ නෝ මොකදාානේ ඔයා මේදාස්සල හැමතනම ඇවිදින්නේ කොයි වෙලේවත් ගෙදරනෑ. එකනකි න මට පිසිර එකක් කරලාන්නේ න පිසිරය එකත් කලා කියන්නේ ඕන තැන ඇවිදින් අවසරයක් දේලාල් හොඳ කතාවක් පාඩමක් මේ කියල තිීලතින් පංකජගේ ඥාන කතා කටුව නකමෙන්න්න මආවරණවලට මිනිස්ස හුරුවේගෙනනෙන වස ඒ වනාාට අපට තාව බැරුණානි මාධ්‍යයට කටකලයාදාන් ඊට පස්සේ තලන්ගගේ අනේද කියන්නේ කව ද. පොකරු තැනතැන මතු වෙමින් නැතේ වේගෙන් රටපුරා පැතිරෙේ වසංගතයේ, කරුණා දයා මෙද්ගුණ වඩවමින් සිතේ කොරෝනා එක්ක ඉන්නට හුරුවයන් පතේ. තාත්කවයක් නිල්රූගේ සීපද දිනමිනෙන්. කයෙන් එෙක්කු විටික වැල දෙෙන බයානක වෛරසදවේ, අදත් ඒවගේ එකක් වෙනුවෙන් ලකුණු කළ දිනයකිල් ලොවේ. එකක් නොව සියගණන් දින වෙන් කරන්න වනසා දැම සුවේ, ත් දිගු කාලයක් යැනතුරු කොරෝණා අමතක නොවේ මේ සුජිවගේ විගඩම් කවය දැන් බලල වැඩක් නෑනොව දැන් දුර ඇත ඇවිදිින් කොරෝණ කාටත් ලඟ පාත මොනව කොරන්නද වෙවුලනවා ගාත කවදද එන්නේ අම් අප සජියගේ බේතය සජිත්ගේ බේතැනකන් සුජීව බලන්ගෙන් අවස්ථාව ඒ. ඒ ගැන කතාවච්චි නිසා එයා ගැනම තියෙන තාත්කාට ුන් එකට යමු තලංගව ජයස්වන්ගේ පලාමල්ලකාටඋ එකමෙන්. ඒතුමා කියනව පත්තරේ බල්ලා විපක්ෂී හිටිය කියලා චෛත්‍යය ක්දාස්සිකසිී විසිපාක්කදන එක නවත්තන්නේ නෑ කියලා සජිත් කියනෝ. ඒකාල රාජදාස් කියනෝ ඒක තමයි එතුම ජනාධිපත වුණානම් අපේ හැම ගෙදරකටම චෛත බැගින් හදුව ගන්න තිබුණ කිය. ඒඟට ආදපත්තර යාවන් තාටිකලගේ කාටුන් එකබේන්න. සිරම් ඇදිරිියක් සංකේතවත් කරලා තියෙන්නේ රැඳවිය එක්කෙන්නේ රැඳවියගේ කකොළ යදමින් බැඳලතියෙනවා අනිත් කකොුල කොරෝනාවෙන් බැඳදාලාතයෙනවා කියලායි සංකේතවත් කරන්න ඕන්න. ලංකාදීපේ පංකජරුඉන්දගේ සරඳම් කාටුන්නේ මේගන. මීගමුව බන්ධනාගාරයත් විරෝධයක් දේශපාලික කියද්දී සරධම්මානුව ඒ අයිති මොන්න පොකුරට දෙස මීගමෝ බන්ධනාගාර විරෝධ අයිති මොනපොකරටද කියලා නො ඊළඟට ප්‍රියන්තිපෙරාගේ ඩෝක්ටෝක් කාට උන් එක මෙන්න එක්කනෙක් කේවා හිරගෙවල් හිරගෙදර කචල් කීප දෙනෙක් මැරිලා අනිත්තික් කෙන නො හැම කෙම් බලම විවේචනය කරන මැති සබේ විපක්ෂය ඒකෙ වරදත් තවම ආණ්ඩුවෝපිට පටවලා නැද්ද අනුරාධි ඕකයි තත්ත් කවිය මේ මාාර බන්ධනාගාරය ගිනි ඇවිලි මරණටක් වුණේ මැද්දෙන් වැඩි තැබිලි රටට දැලිවදදින මේවා පණු බිබිලි දුරට නොසිතුවොත්තින් සිදුවේ පද හැදිලි. පද හදාගන්න එපා කියලයි කවෙන් කියලතියෙන්නේ. අද ජනරානිි කාටුන් එක මෙන්. දේශපාල කැවිල රාණිට කෙනෝ නඩු ඉක්මන් කරන්න කියලා බන්ධනාගාරවල උපවාස. තවස රානික කෙන ඉක්මන් කරලා නති නෙනේද. කොහොමද දන්නේ. බල් නිදහස්න ඒමයි කාතවන් එකින් කියන්නේ ඒට පස දිනමිනිේ අංජ ඉන්ද්‍රජිත්ගේ කියලා වැඩක් නෑකාටෝ එක මෙන්න පුර වැසි අහනවා ජල් ඟට කියල කියේනවා ස්කෝලේ පාඩම් විතරක් ඔන්ලයින් කලාට මදි කියලා අපේ කොල්ලක් කියේනවස දියලා නො හනම් විවාාගත් ගෙදරී දම් ඔන්ලයින් ියන්න දෙන්න ඕනල් කෝම දේම කිවත් විභාගත් ඔන්ලයින් ගෙදරි දන් ලියන්න දෙන්න කිවත් අද ලංකාදීපයේ තිරිස්ස කිවාා විස්සගේ හිනාවෑස. අධ්‍යාප නමාත්‍යංශයේ බාල වැඩිකමට ජීල්ගේ කොන්ද නැවිලා පාසලට යන අතරතුරයි ඉන්නේ හෝඩි පොතාරං පාසලට යන්නේ හැවැයි යන ගවන් කියන්නේ බැරිබර පිටේතියන් දෙපයිට වාරුවඩන් කියලා. ජල් බැරි බරක්ද කරගහන්නේ. මේ ලංකාදීපයේ දාසාපොලානගේ ස්වාරිස් පටි පස්ස ංකේතව අත් කර ලතිනව පාසකු කොමිසමට යන පාර් ඒ පැත්තිදං අපපු ස්වාරිස්තෙස්තරයින්ංහම් වේෙන අගමැති මහින්ද දිග කොලයක් පෙන්නුම් කරල්ලා ස්වාරිස්කේනවා සෑර්ල හිතුවේ මටත් මතකනෑ කියලද බලන් කොලේතියෙන්නේ පොරොන්දු. මතන මතකනෑ කියලා එකේ කියවා පාස්කු කොමිසමේ හෙද්දදි. ස්වාරිස්කේනවා පොරොන්දු නං තබන්ට අමතකනෑ කියේලා. මේ තුන්බන්සලකවය තිලකගින්. ඩු මිල ඉගල්ලන විට බඹතලය බත මිලපාලන පොතේ මිලස මේ රටෙහි නැත ඇමතිගේ පම්පෝරි මහමෙර තරම ඇත දිගියෝ ඇදී ඇති කුසගිනි මැලේ වෙත. පම්පෝරි තයනවා හැබැයි කුසගිනි මැලේට දුගියෝ ඇදෙනවා. මෙහි ළඟට දිවයිනයේ උදේ විමිලසඳගේ කාටුන් එක. කඩල ගොටු සෑදීම සඳ කඩදා සිමිලට ගනු ලැබේ අන්න ඒ පාර්ට අරගෙන යනවා කරත්තයක් බද්දුල කොට කලිසමකුත් ගාලා මොනවාද ඒක තියෙන්නේෙ බන්ධු ප්‍රවාණයයි අරගෙන යන්නේ මොනවා දරං යන්න කඩ දාසිවිකුඩන්න ගාපු ගැස. පාලනමිල ගාපු ගැසටවෙන්න ඇති මහිතේ. මෙහිට පස්ස තලන් ගේේතුමාක් කාට උන්න එක. ගම්මන් පිළවගේ කෙනෙක්ඇැවිල්ල ඒතුමාට කියේෙනවා ශ්‍රී ලංකාව කංජතය සසා ගෑස් නිපදදුඋට රටක් බවට පත්කිරීම මගේ අරමුණ. ඒතුමා කියනවා ඕක මචං සිරිවා වැඩම්ග තාලිදලමේන හැම ආණ්ඩුවකම ගාපු කෙප්පයක් නෙ කංජතෙල් නෙමේ පොල්තෙල් නිපදදුොනරටක් බවට පත් කරනවා කියෙලකිව්වන මිනිස් සුටික් කරිපිලි ගනී කියලා. ඊලකට ලංකාදීපේ දසගේ කාටවුන් එක. රෙදිටික හොඳට හෝදලා Sස්Bී කඩේයන්න මල්ලදික් කරනවා හැබැයි ඇමතිකම කියන මස්කට්ට හිතේ දරාගෙනයි Sස්Bීඉන්දී. ප මවබි මේ සංජිලියන අරච්චි කාාටුන් එක. චනාධිපති වගේ පිටිපස්සෙන් දීලතියෙන්නේ බංගිතන්නේ නිවසවෙන්නට ඇති ඒ නිවසත යන්නටආපු දේශපාලකයෙක් කියනවා පුරැසිෙක්ට බංම අදත්්‍යයන්නේ උඹලගේ දුදග්‍යගනවිලි සර්ථ කියන්න බං ඊට පස් ගයාට පස්සේ ඇතුලෙන් ඇහන අයි දේශපාලකයගේ හන්න. අනේ බුදුසර් මට ඉන්න හිටින්න තැනක් නෑ මටත් නිලසක් දෙන්න ඕෝ කියලාන්නනවා. ජැනතාවගේ දුක කියන්න කියලලානයේ නිලනිවසකිල්ලලා අඩනොවද. මෙන්න කතාව දිනමිනි අංජ නින්ද්‍රජිත්ගෙන්. නිලනිවාස පෝලිමේ මැති ඇමතවරු හැබැයි අප අහිංසක පුර වැසි යයින්නේ පන්දාහයේ පෝලිමේ. ඕකයි වෙනස අවසානය ගන්න විදු රභේනායකගේ දවසේ පදාතරෙන්. ගන්නට නිලමැදුරු සැපසම්පතිනිි පිරූ දැන් පෝලිමේ රජයේ ගරු ඇමතිවරූ. චන්දය දුන්න අය දැකදැක කොවිට් මරු ඉන්නේ පන්දාහා බඩුමළු ලැබිනතුරු. ඕකයි රටේ වෙනස මැති ඇමතුරු නිරනිවාස පෝලිමේ අපේ රටේ ජනතාව පන්දාසා බඩු මළු පෝලිමේ. ඔබ පරිස්සමෙන්න්න.